प्रश्न स्ट्रक्चर पेपर प्रश्न प्रश्न साश्ने फिजिकल भौतिक रसायन तुंगने प्रश्न इतकोट फिजिकल वाल अला कने गणी बलाकदी प्रश्न वाले प्रश्न एन को फिजिकल पाठन के व्याप्ति वायु पाठमेन शक्तिनो इलाट संतुलता सहतरातीनो इलाट विद्युत रसायन तीनो इवागेव इकट इकत प्रश्न कुलम पाठमें पाठम वेनवेन प्रश्न कुल इतकोट अभियाद बलम प्रश्न करें पेपर के लिए प्रश्न के बल के अद मन सगचार बलपड़ती शक्ति विद्या पाठ चाल रसायन समतुलता रसायन समतुलता मरी इतकोट अभी पेतने इकट पेरगना सहचाकर और प्रश्न तीन मन चट के लिंगिक इकट दाने अद दाने प्रश्न अंतिम उदाहरण में प्रश्न बल शक्ति प्रश्न मतलब अरे शक्ति प्रश्न क्या प्रश्न कार्य मूल्य बल पाड़में पाड़में मूल्य प्रश्न अरे शक्ति पाठमी कथाकरणी शक्ति तापे कथाकरण वचन वाल इतना मौलिक विगण वचन की व्याप्ति अभी वचन की पड़ा कानून इतने प्रश्न मेकिटी वटपीट शक्ति हरी तापे हरी मैं पद्धति हरी ये पद्धति तमें मे पटस मेक तम पद्धति मौलिक पद्धत जनगण मे पाठमे वटपिटाव के पद्धति सीमा की चूरी नोट दागोटी चुटा मूलिक जन्म दिना पाड़ तुने फस्ट प्रश्न बन अरे मेक इन पड़ता है अरे पे अभी पद्धति के मुखदाऊ पद्धति की अंदर शिशु विश्व विशेषित भाजनेकरण पदार्थे हो विश्व ओलेम कोटस पदार्थे हो विश्व ओलेम कोटस इलाट वटपीट वटपीट
පද්ධතිය කොටසක් නොවන්නා වූ පද්ධතිය කොටසක් නොවන්නා වූ එහෙත් ඒහා අන්තක්‍රියා කළ හැකි එහෙත් ඒහා අන්තක්‍රියා කළ හැකි විශ්වයේ සෙසු සියල්ල විශ්වයේ සෙසු සියල්ල හරි ඊට පස්සේ සීමාව කියන ක්‍රියාවද පද්ධතිය වටපිටාවෙන් වෙන් කරන මායිමයි පද්ධතිය වටපිටාවෙන් වෙන් කරන මායිමයි හරි ඒක තමයි ඔයාලා මේ පාඩමේ දැනගන්න ඕන මූලිකම දේ ඊට පස්සේ අපි යමු පද්ධති වර්ග ටික චුට්ටක් බලන්න මොකද මේ ගැන දැනුමක් නැතු ඔයාලට මේ පාඩමේ ප්‍රශ්නයක් කරාට පැහැදිලි වෙන්නේ නැහැ ඒකම හැමෝටම පැහැදිලි වෙන්න මේ විදිහට කරන්නේ හරි ඊගොඩක් බලමු පද්ධති වර්ග පද්ධති වර්ග මේ පද්ධති වර්ග යටතේ ඔයාලට පද්ධති වර්ග තුනක් තියෙනවා විවෘත පද්ධති ඊළඟට සමෝත පද්ධති සහ තුන්වෙනි එක ඒකලිත පද්ධති හරි ඒකලිත පද්ධති මේක මේ විවෘත පද්ධති කියලා කියන්නේ මේ පද්ධතිය හරහා ශක්තිය හරිද ශක්තිය सहमृत पद्धति මේ සමෘත පද්ධති වල ඊට පස්සේ මේ ඒකලිත පද්ධති කියන්නේ මේකෙදී මේ පද්ධති වල සීමාව හරහා ශක්තිවත් පදාර්ථයවත් දෙකින් එකක්වත් උමාරු වෙන්නේ නැහැ. ඒ වගේ පද්ධති තමයි අපි උඩ ඒකලිත පද්ධති කියන්නේ. හරි? මම මේ සාරාංශයක් විදිහට කියන්නේ ඔයාලා මේකේ මේ තුන ලියාගෙන පොඩියට මෙවලට පැහැදිලි වෙන විදිහට මේක ලියාගන්න. සමෘත පද්ධති වල ශක්තිය පදාර්ථය දෙකම උමාරු වෙනවා. සමෘත පද්ධති වල ශක්තිය විතරයි ඒකලිත පද්ධති වල මේ ශක්ති හෝ පදාර්ථය කියන දෙකෙන් එකක්වත් හෝමාර වෙන්නේ නැහැ. හරි? ඒක ඔයාලට තේරුම් ගන්න පුළුවන් විදිහට ලියා ගන්න. චුට්ටක් වේගෙන් කරනවා මේක වැඩි නම් කියන්න. ඊට පස්සේ ඔයාලට මේ පාඩම යටතේ කතා කරලා තියෙන වැදගත් දෙයක් තමයි එන්ටල් කියන්නේ. අපි ඒක කැපිටල් ලෙටරින් හඳුන්වනවා එන්තැල්පිය කියලා. හරි කැපිටල් ලෙස්. මේ එන්තැල්පිය කියලා කියන්නේ නියත පීඩනයකදී පද්ධතියක් සතු ශක්තිය. හරි නියත පීඩනයකදී පද්ධතියක් සතු ශක්තිය තමයි මේ එන්තැල්පිය නැත්නම් කැපිටල් ලෙස් වලින් හඳුන්වන්නේ. එතකොට මේ වගේ ප්‍රතික්‍රියාවක් දෙයි. එදන B වලින් සීගණදී හදන වගේ ප්‍රතික්‍රියාවක් දීලා මේකේ ඔයාලට එන්තල්පි වෙනස හොයන්න කියනවා. එන්තල්පි වෙනස කියන්නේ ඩෙල්ටා H. එන්තල්පි වෙනස හොයන්න කියනොත් අපි එන්තල්පි වෙනස හොයන්නේ කොහොමද? පළවල එන්තල්පි වෙනසින් ඩෙල්ටා H පළ. පළවල එන්තල්පි වෙනසෙන් අඩු කරන්න ඕනේ ප්‍රතික්‍රියාවල එන්තල්පි වෙනස. මේ විදිහට තමයි අපි සම්පූර්ණ ප්‍රතික්‍රියාවේ එන්තල්පිය ඔයන්නේ ඒක හොඳට මතක තියාගන්න මේ සමීකරණය ඩෙල්ටා H පළවලින් දින ඩෙල්ටා H ප්‍රතික්‍රියාව මේ වගේ සමීකරණය දුන්නා මේ විදිහට තමයි අපි සම්පූර්ණ සමීකරණේ එන්තල්පි හොයන්නේ හරිද හරි ඊට පස්සේ ප්‍රශ්නෙට යන්න කලින් තව පොඩි දෙයක් තියෙනවා ඔයාලා දැනගන්න ඕනේ මම ඒකත් කියෙන්නම් ඒක තමයි ඔයාලා ඔලවල කාලේ තහල ඇති විශිෂ්ට තාපධාරිතාවයි තාපධාරිතාවයි කියලා දෙක. හරිද? මේ විශිෂ්ට තාපධාරිතාව කියලා කියන්නේ විශිෂ්ට තාපධාරිතාව කියලා කියන්නේ මොකක් හරි අපි ගන්න ද්‍රව්‍යයේ ග්‍රෑම් එකක්. හරිද? ග්‍රෑම් එකක්
උෂ්ණත්වය සෙල්සියස් හෝ උෂ්ණත්වය සෙල්සියස් දෙකකට සෙන්ටිමීටරයි ගන්න පුළුවන් අංශක එකකින් හරි ඒක හොඳට මතක තියාගන්න අංශක එකකින් අංශක එක සෙල්සියස් එකක් පුළුවන් කෙල්වින් එකක් පුළුවන් ග්‍රෑම් එකක් ග්‍රෞවි ග්‍රෑම් එකක් සෙල්සියස් අංශ එකකින් එහෙම නැත්නම් කෙල්වින් එකකින් ඉහළ දාන්න අවශ්‍ය වෙන තාප ප්‍රමාණය ඉහළ දාන්න අවශ්‍ය වෙන තාප ප්‍රමාණය ඒක අපි විශිෂ්ට තාප ධාරිතාව කියලා හඳුන්වන්නේ විශිෂ්ට තාප ධාරිතාව අපි සිම්පල් C අකුරෙන් හඳුන්වනවා සිම්පල් C හරි ඊළඟට තාප ධාරිතාව කියලා කියන්නේ තාප ධාරිතාව කියලා කියන්නේ මොකක් හරි ද්‍රව්‍යයේ දීලා තියෙන ප්‍රමාණය මෙතන අපි ගත්තේ ග්‍රෑම් එක. මෙතන එතකොට දීලා තියෙන ප්‍රමාණය වෙන්න පුළුවන්. එතකොට ග්‍රෑම් 100ක් වෙන්න පුළුවන්. ඒක කැමති ප්‍රමාණයක්. ඒ අවස්ථාවේ දීලා තියෙන ප්‍රමාණයම උෂ්ණත්වය සෙල්සියස් අනුව එකකින් එහෙම නැත්නම් කෙල්වින් එකකින් ඉහළම අවශ්‍ය තාප ප්‍රමාණය තමයි තාප ධාරිතාව කියලා කියන්නේ. ඒක අපි හඳුන්වන්නේ කැපිටල් C. හරි? කැපිටල් C. එතන විශිෂ්ට තාප ධාරිතාව කියන්නේ ද්‍රව්‍යයේ ග්‍රෑම් එක උෂ්ණත්වය සෙල්සියස් අංශයක එකකින් එහෙම නැත්නම් කෙල්වින් එකකින් ඉහළම අවශ්‍ය තාප ප්‍රමාණය තාප ධාරිතාව කියන්නේ දීලා තියෙන ද්‍රව්‍යයේ දීලා තියෙන සම්පූර්ණ ප්‍රමාණය හරි ග්‍රෑම් එකක් මේ සම්පූර්ණ ප්‍රමාණයම උෂ්ණත්වය සෙල්සියස් අංශයක එකකින් එහෙම නැත්නම් කෙල්වින් එකකින් ඉහළම අවශ්‍ය වෙන තාප ප්‍රමාණය හරි මේ ටික තමයි ඔයාලා මේ පාඩමේ මූලිකවම දැනගන්න ඕනේ මේ ප්‍රශ්නේ අවශ්‍ය වෙන දේවල් ටික ඊට පස්සේ අපේ විශේෂ තාප ධාරිතාවයි තාප ධාරිතාවයි අතර සමීකරණ තත් සම්බන්ධතාවයක් ගන්න මේ විශේෂ තාප ධාරිතාව සිම්පල් සි වැඩි කරොත් අපි දීලා තියෙන ස්කන්ධේ ද්‍රව්‍ය ස්කන්ධේ ඒක සමාන වෙනවා ඒ ද්‍රව්‍යයේ තාප ධාරිතාවට එනි කැපිටල් සි සමාන වෙනවා සිම්පල් සි වරක් සිම්පල් එම් හරිද කැපිටල් සි සමාන වෙනවා සිම්පල් සි වරක් සිම්පල් එම් එතකොට මේකට ඔයාලා ප්‍රැක්ටිකල් එකකුත් තියෙනවා අපි හොයාගන්න තාප ප්‍රමාණය හරි මෙතනින් අපි හොයාගන්න තාප ධාරිතාවනේ මේ මේ ක්‍රියාවලියට වැය වෙච්ච තාප ප්‍රමාණය හොයන්න පුළුවන් ස්කන්ධය විශිෂ්ට තාප ධාරිතාවෙන් සහ උෂ්ණත්ව වෙනසෙන් වැඩි කරලා ඒ කියන්නේ කිව් සමානයි NC ඩෙල්ටා T කියන සමීකරණය ඔයාලට ගන්න පුළුවන් මේ සම්පූර්ණ ක්‍රියාවලියකට වැය වෙන තාප ප්‍රමාණය. හරි මෙන්න මේ සමීකරණය සම්බන්ධ ගැටලුවක් තමයි මේ 2019 ප්‍රශ්නේ දීලා තියෙන්නේ. ඒකයි මම ඒ එතෙන්ට එනකම් ඊට චුට්ට පොඩක් කතා කරලා චුට්ට වෙලාවක් අරගෙන ඔයාල දෙක වැඩවත් වෙන්නේ. හරි? අපි නෝ ප්‍රශ්නේට යමු. මේ ප්‍රශ්නේ දීලා තියෙනවා ඔයාලට ඇටෝමක් දීලා තියෙනවා හරි ඇටෝමක් දීලා තියෙනවා උෂ්ණතමානයක් දාලා තියෙනවා ඊළඟට ප්ලාස්ටික් කෝපයක් තියෙනවා ඒක වටේට බීකරයක් තියෙනවා ප්ලාස්ටික් කෝපයයි ප්ලාස්ටික් කෝපය වටේට මෙහෙම බීකරයක් දාලා තියෙනවා වීදුරු කුණ්ඩයක් තියෙනවා උෂ්ණතමානයක් දීලා තියෙනවා හරි මම ඒක නම් කරන්නේ නැහැ ප්‍රශ්න දීලා තියෙනවා මේකේ මුලින්ම කියන්නේ ඔයාලේ ප්‍රශ්නේ දීලා තියෙනවා මේකට දානවා මේ දීලා තියෙන ද්‍රව්‍යයේ තාප විපාදාංශය තමයි බලන්නේ මේකේ දානවා කියලා තියෙනවා ආශ්‍රය ජලයේ ඝන සෙන්ටිමීටර 100 මේ කෝපයට එකතු කරනවා කෝපයට එකතු කරනවා ඊට පස්සේ ආරම්භ උෂ්ණත්වය දීලා තිනවා සෙල්සියස් අංශක 25යි කියලා. ඝන සෙන්ටිමීටර 100ක් ගත්තේ. හරි සෙල්සියස් අංශක 25. ඊට පස්සේ කියනවා මේකද mx කියන ඝනය එකතු කරනවලු මවුල දශමයක. mx කියන ඝනය එකතු කරනවා මවුල දශම එක හරි මවුල දශම එක එතකොට ඒකේ දකින්න ලැබුණලු මේ උෂ්ණත්වය අඩු වෙනවා
මේ ඝනය එකතු කරාට පස්සේ උෂ්ණත්වය අඩු වෙනවා දකින්න ලැබුණා. මේ ඝනේ ද්‍රවණයේ හින්දා ජලයේ ගලත් විශිෂ්ටතා ප්‍රදායිතාව විනාශ වෙන්නේ නැහැ කියන එක උපකල්පනය කරන්න කියලා. හරි? මේ ඝනේ දී වෙනකොට මේ ජලයේ විශිෂ්ටතා ප්‍රදායිතාව සහ ඝනත් විනාශ වෙන්නේ නැහැ කියන එක උපකල්පනය කරන්න කියලා. උපකල්පනය කරලා ඔයාලට හොයන්න තියෙනවා මේ පද්ධතියේ පද්ධතිය සෙල්සියස් අංශක 25ට ගෙන එන්න නම් අපි දෙන්න ඕනේ ताप प्रमाणය කොපමණයිද කියන්නේ හරි ताप प्रमाणය කොපමණයිද කියලා ඔයාලගෙන කියන පළවෙනි ප්‍රශ්නේ එතකොට මේකට ඔයාලා යොදා ගන්න ඕනේ මම අර කලින් කිව්ව ප්‍රකාශය කිල් සමානයි mc වරක් ඩෙල්ටා t හරි මේ විශේෂ ताप ධාරිතාව කියන එක සිම්පල් s අකුරට හඳුන්වනවා නමුත් අපිට q සමානයි ms ඩෙල්ටා t කියලා හඳුන්වන්න පුළුවන් එතකොට මෙතනදී අපි එම් ගන්න බෙම් කියන්නේ ස්කන්ධය. ස්කන්ධය ගන්න ඕන අපි මෙතන දින දිනවල ජලයේ පරිමාව දින දිනවල ඝනත්වය දින දින. එහෙනම් අපිට මේ සීම ගන්න පුළුවන් ජලයේ ස්කන්ධය කොහොමදයිද කියලා. ඝන සෙන්ටිමීටර සීය සීගිට ගන්න ඕනේ. ඝනත්වය ඝන සෙන්ටිමීටරයට ග්‍රෑම් එක. එතකොට ඝන සෙන්ටිමීටර ග්‍රෑම් එකයි නම් ඝන සෙන්ටිමීටර 100ක තියෙන ජල ස්කන්ධය අපිට මේකෙන් ගන්න පුළුවන්. ඊට පස්සේ විශේෂ දාප ධාරිතාවය දීලා තියෙනවා 4.2 ජූල් කෙල්විනේට ග්‍රෑම් එකට. ජූල් වලින් දීලා තියෙන්නේ ජූල් කෙල් සෝරි සෙල්සියස් අංශකයට ග්‍රෑම් එකට. उत्तर වැයෙන තාප ප්‍රමාණය ක්වොන්ටි කියවම ගන්න සමීකරණය මොකද්ද q සමාන mc වරක් ඩෙල්ටා t මේ මේටි කෝල් සම්මට පේන්නේ නැතුව ඇති මම ඒක මෙහාට සර දීපු නිසා මෙතන තියෙන්නේ 4.2 වැඩි කිරීම ඒකක ජූල් සෙල්සියස් අංශයක ග්‍රෑම්යට සෙල්සියස් අංශයක 25 ඍණ 17 උෂ්ණත්ව වෙනස හරි ප්‍රශ්න එක ලියවන්න පුළුවන් නේද ඊට පස්සේ තොරණ උත්තරේ ජූල් 360 ඊළඟට දෙවෙනි කොටසට ගිහින් දෙවෙනි කොටසේ ඔයාලගෙන් අහන්නේ මේ mx ජලයේ ද්‍රවණය තාප අවශෝෂක ක්‍රියාවලියක්ද එහෙම නැත්නම් තාප දායක ක්‍රියාවලියක්ද කියලා අහනවා පිළිතුර පැහැදිලි කරන්න කියලා කියනවා හරිද එතකොට මෙතනදී ඔයාලා දැනගන්න ඕනේ නම් තාප අවශෝෂක කියන්නේ මොකක්ද තාප දායක කියන්නේ මොකක්ද කියන එක දැනගන්න ඕනේ. හරිද? මුලින්ම තාප අවශෝෂක කියන තාප අවශෝෂක ප්‍රතික්‍රියා කියලා ගත්තා. තාප අවශෝෂක. එතකොට ඔයාලට පැහැදිලි වෙනවද නමින්ම තාප අවශෝෂක කියලා කියන්නේ තාපය අවශෝෂණය කරනවා කියන එක. හරිද? 2019 ප්‍රශ්න කරන්නේ ශක්ති විද්‍යා ප්‍රශ්නේ. හරි තාප අවශෝෂක ප්‍රතික්‍රියා ඒ කියන්නේ
මේ පද්ධතියේ යම් කිසි ක්‍රියාවලියක් වෙනකොට මේ පිටින් තාපය අවශෝෂණය කරගෙන තියෙනවා. ඒක කියන්නේ තාප අවශෝෂක ප්‍රතික්‍රියා කියලා. හරිද? එතකොට මේ තාප අවශෝෂක ප්‍රතික්‍රියා වලදී ප්‍රතික්‍රියක වලින් ඵල හැදෙනකොට शक्ति सापेक्ष फल शक्ति प्रतिक्रिय बाहर शक्ति ලබාගත්තින්දා ප්‍රතික්‍රියක වල සාපේක්ෂව පළවල ශක්තිය වැඩි. හරි? ඔයාලා මේ තාප අවශෝෂක ප්‍රතික්‍රියාව ගැන දැනගන්න ඕනේ. කාරු ටිකක් මම කියන්නේ. ඊළඟට හැම වෙලේම තාප අවශෝෂක ප්‍රතික්‍රියාවක ඩෙල්ටා H. මේ කියන්නේ මොකද්ද? එන්තැල්පි වෙනස. හරි ඩෙල්ටා H. එන්තැල්පි වෙනස ධනාගයක් ගන්නවා. හරිද? ධනාගයක් ගන්නවා. प्रतिक्रियाने ඔයාලට මේක ඇල්ලුවොත් මේක සිසිල් බවක් දකින්න ලැබෙනවා. හරි. දැනෙනවා අතට මේක කලින් තිබුණට වඩා සීතල වෙලා කියලා. කලින් තිබුණට වඩා සීතල වෙලා කියලා. ඒ වගේ දකින්න ලැබෙන්නේ තාප අවශෝෂක ප්‍රතික්‍රියාවක් සිද්ධ වෙනවා තමයි මේ වගේ පද්ධතිය සිසිල් වෙනවා දැනෙන්නේ. හරි සිසිල් වෙන්නේ තාප අවශෝෂක ප්‍රතික්‍රියාවක් වුණොත්. හරි. තාප අවශෝෂක ප්‍රතික්‍රියා සිද්ධ වෙන්නේ සිද්ධ වෙන අවස්ථාවලට උදාහරණ අපි ගත්තා. දැන් මේ ගාන තියෙන එක එක උදාහරණයක්. මොකද්ද අවක්ෂේපයක් දියවීම. හරි අවක්ෂේපයක් දිය වෙනකොට වෙන්නේ තාප අවශෝෂක ප්‍රතික්‍රියාව. ඊට පස්සේ විලයනය කියන ක්‍රියාවලිය. විලයනය කියන ක්‍රියාවලිය වෙන්නේ තාප අවශෝෂක ප්‍රතික්‍රියාව. ඊළඟට රසායනික බන්ධන තිබිලා බන්ධන බිඳ වැටෙන අවස්ථාවකදී. රසායනික බන්ධනයක් බිඳ වැටෙන අවස්ථාවකදී වෙන්නේ තාප අවශෝෂක සිද්ධලා තියෙන තාප අවශෝෂක ප්‍රතික්‍රියාවක් කියන්නේ. ඔයාලා උදාහරණ ටික දැනගෙන හිටියනම් ඒකිනුත් කෙලින්ම ගන්න පුළුවන්. තාප අවශෝෂක ප්‍රතික්‍රියාවක් කියන මොකද? අවක්ෂේප දියවීම තාප අවශෝෂක ප්‍රතික්‍රියාවක් නෙවෙයි. හරිද? මම තාප දායක ගැන කියන්නම්. තාප දායක ප්‍රතික්‍රියාව ගැන. එතකොට මේකට උත්තරේ වෙන්නේ තාප අවශෝෂක ප්‍රතික්‍රියාවක්. ඒකට හේතු විදිහට ඔයාලට කියන්න පුළුවන්. mx අවක්ෂේපයේ දියවීමේදී තාපය අවශෝෂණය කර ඇත. තාප අවශෝෂණය කර ඇත. මේක කියන්න පුළුවන් නැත්තම් ජලයේ උෂ්ණත්වය අඩු වීම නිසා මෙම ක්‍රියාවලිය තාප අවශෝෂක වේ. ජලයේ උෂ්ණත්වය අඩු වීම නිසා මෙම ක්‍රියාවලිය තාප අවශෝෂක වේ. හරි? එහෙම කියන්නත් පුළුවන්. ඒකට මේ උත්තරේ තාප අවශෝෂක හේතු මොනවද කියවා? උෂ්ණත්වය අඩු වෙලා තියෙනවා. ඔබට පද්ධතිය සිසිල් වෙනවා. ඒ ලක්ෂණයෙන් හොයන්න පුළුවන්. जल उष्ण उदाहरण उदाहरण प्रतिक्रियादायक परस्पर तापदायक प्रतिक्रिया शक्ति विमोचने
අඩුයි. ප්‍රතික්‍රියක වලට වඩා පළවෙනි ශක්තිය අඩුයි. හරිද? මොකද ඒකදී තාපය නිදහස් කරපු හින්දා. ඒ වගේම මෙතන ලකුණු මොකක්ද කියන්නේ ඩෙල්ටා එච් වල ඍණ. තාප අවශෝෂක නම් ධන, තාප දායක නම් ඍණ. මෙතනදී මේ පද්ධතිය සිසිල් වෙච්ච එක තමයි තාප දායක වල මොකද වෙන්නේ? පද්ධතිය රත් වෙනවා. හරි? මේක අල්ලගෙන ඉන්න කෙනාට අල්ලගින්න බැදෙන සමාන රත් වෙන අවස්ථාවක් ඉන්න පුළුවන්. හරි පද්ධතිය රත් වෙනවා අපිට ඒක අතට දැනෙන්න පුළුවන් අල්ලලා බලමු. හරි? තාප දායක වලට උදාහරණයක් කිව්වොත් අවක්ෂේප තැම්පත් වීම. අවක්ෂේපයක් තැම්පත් වීම තාප දායක ප්‍රතික්‍රියාවක් වෙන්න පුළුවන්. ඒ වගේම අම්ල භෂ්ම වල ඇති වෙන ප්‍රතික්‍රියාව. අම්ලයක් භෂ්ම ප්‍රතික්‍රියාව වල ඇති වෙන ප්‍රතික්‍රියාව. අම්ල භෂ්ම ප්‍රතික්‍රියාව තාප දායකයි. ඊට පස්සේ රසායනික බන්ධන හැදීම. හරි? රසායනික බන්ධන සෑදීම තාප දායකයි. හරි? ඔයිට කොහොමද අනිවාර්යෙන් තේරෙන්න ඕනේ. ඒක නම් චිල් නෝට් එකක් දෙන්නම්. අපි ඒක ලියාගමු. ඔයාලට වැදගත් වෙන හින්දා. තාපදායක ප්‍රතික්‍රියාව සහ තාප අවශෝෂක ප්‍රතික්‍රියාව කියලා අංක 2 දෙක බෙදලා ලියාගන්න. එක පැත්තට තාප අවශෝෂක අනිත් පැත්තට තාපදායක කියලා. ප්‍රතික්‍රියක වලින් ඵල සෑදීමේදී ශක්තිය අවශෝෂණය වේ. ශක්තිය අවශෝෂණය වේ. ප්‍රතික්‍රියක වලින් ඵල සෑදීමේදී ශක්තිය අවශෝෂණය වේ. ඊළඟට තුන්වෙනි එක ප්‍රතික්‍රියක වලට සාපේක්ෂව ඵලවල පද්ධතිය සිසිල් වේ. පද්ධතිය සිසිල් වේ. මම ඔයාලට වැදගත් වෙන කරු ටික තමයි තෝරලා කිව්වේ. තව ගොඩක් කරු තියෙන්න පුළුවන්. මේ ටික තමයි වැදගත් වෙන දේවල්. ඔයාලට වගේ ප්‍රශ්නයක් දුන්නාම තාප අවශෝෂණයට තාපදායකද කියලා හොයාගන්න ලේසියෙන් ටිකක් තමයි මම කිව්වේ. අපි උදාහරණ දෙකක් ලියාගමු. ලියාගන්න උදාහරණ විදිහට අවක්ෂේප ද්‍රවණයේ වීම. අවක්ෂේප ද්‍රවණයේ වීම ඊළඟට රසායනික බන්ධන විනවැටීම. රසායනික බන්ධන විනවැටීම ඊළඟ එක විලයම. තව උදාහරණ තියෙනවා. මම හිතන්නේ කියන්නේ විලයම. හරි, අපෝ විදිහටම තාපදායක ප්‍රතික්‍රියාවම උත්තර ටික තාපදායක ප්‍රතික්‍රියාවම ලියාගන්න. පළවෙනි එක තාපය විමෝචනය කරයි. තාපය විමෝචනය කරයි. තාපය විමෝචනය කරයි. ඊගාවක ප්‍රතික්‍රියා ගෝලයෙන් ඵල සෑදීමේදී
उदाहरण रासायनिक बंधन सैदीम रासायनिक बंधन सैदीम अम्ल भाष्म प्रतिक्रिया अम्ल भाष्म प्रतिक्रिया मंगित ना तापदायक ताप अवशोषक प्रतिक्रिया के ना अवबोधन लभेन तिकुला अभी इगो प्रश्न दे तुम्हें के किया एम एक्स किया ना गाने या एम एक्स किया ना गाने या समावक्षेप है जाले दिए ना ये प्रतिक्रिया तो मैंने दी ना दिए जाले दिए ना H2O लिक्विड प्रमाण अब एमएक्स मौल दशम एकाई दशम एकाई मौल दशम एकाई मौल इतने ताप प्रमाण मौल संख्या ताप प्रमाण मौल संख्या एंथैल्पी लगे मे प्रतिक्रिया प्रतिक्रिया वाचते एंथैल्पी लगे ताप प्रमाण मौल प्रमाण इतना मेतन आप लगे जूल प्रश्न दाहे दर्शन किूल दर्शन किूल मौल्यमे प्रतिक्रिया मौल प्रमाण करीक्षण जले गण सेंटीमीटर देशिया भाव के लेना उष्णता जल परिमाव वेडिकरे जल परिमाव वेडिकरे जले
ස්කන්ධය වැඩි වුණාද මේකේ පරිමාව වැඩි වෙලා තියෙන ජල පරිමාව. ඒක මේක තියෙන ජල පරිමාව වැඩි වුණාම මේ පිට වෙන තාපයට මේකේ මේ පිට වෙන තාපයට නිදහස් කරන්න තියෙන ජල පරිමාව වැඩි වෙලා තියෙනවා. ඒ කියන්නේ තාපයට ලොකු ප්‍රමාණයක් ලැබී තියෙනවා කලින් ප්‍රමාණයට වඩා ජල ප්‍රමාණය මේ තාපේ නිදහස් කරන්න. එතකොට ඒ වගේ අවස්ථාවකදී අපිට කලින් ලැබුණේ 25 වෙන 17 කියන උෂ්ණත්ව වෙනස 25 ඉඳන් 14 තමයි අඩෝනේ පයින් අවස්ථාවේදී සෙල්සියස් අංශකෝණ. මෙතනදී ජල පරිමාව අපි ඝන සෙන්ටිමීටර 200ක් කරා කියලා මීට වඩා ලොකු ප්‍රමාණයක් වැඩි වෙන්නේ නැහැ. පොඩි වෙනසක් වෙන්න පුළුවන්. මේකෙදි කියන්නේ උෂ්ණ වෙනස ඉහතලියට වඩා වැඩි වීම බලාපොරොත්තු වෙන්නේ කියන්නේ. ඒකට ඔයාලට නැත්ත කියලා උත්තර දෙන්න පුළුවන්. නැත්තම් උෂ්ණ වෙනස කුඩා වේ කියලා දෙන්න පුළුවන්. ඒ දෙකම මාගේ ස්කීම් එකේ හරි කියලා දීලා තියෙනවා. මේකට හේතුව වෙන්නේ උෂ්ණ ස්කන්ධය වැඩි වුණාට මේ තාප ප්‍රමාණය වෙනස් වෙන්නේ නැහැ. තාප ප්‍රමාණය වෙනස් වෙන්නේ නැහැ. තාප ප්‍රමාණය නොවෙනස් වෙන්නේ හේතුව තමයි මෙන්න මේ තාපය නිදාස් කරන්න තියෙන ජල පරිමාව වැඩි වෙච්ච එක. ජල ප්‍රමාණය කලින් අවස්ථාවට වඩා වැඩි වුණා ඒක නිසා උෂ්ණත්ව වෙනස කුඩයි. හරි? හන්දේ උෂ්ණත්ව වෙනස කුඩයි. මෙතන අපි උදාහරණත් ජල පරිමාව වැඩි වෙච්ච හින්දා. හරි? ලොකු ජල ප්‍රමාණයක් ලැබිලා තියෙනවා. හරි ඒක තමයි හතරවෙනි කොටසට උත්තරේ වෙන්නේ. ඊළඟකේ ඔයාලට කියනවා ප්‍රස්තාරයක් අඳින්න කියලා. ප්‍රස්තාරයක් අඳින්න කියලා කියන්නේ පද්ධති උෂ්ණත්ව වෙනස් වෙන අයුරු උෂ්ණත්ව කාල වක්‍රය ඇඳීමෙන් පෙන්වන්න. ඒ කියලා තියෙනවා අවසානයේදී කාමර උෂ්ණත්වය සෙල්සියස් අංශක 25ට ළඟා වෙනවා කියලා. හරි 25ට ළඟා වෙනවා කියලා කියලා තියෙනවා. අපි ප්‍රස්තාරය අරමු. उष्णी उष्णी काले प्रस्तारे අපි උෂ්ණත්ව මාර්ක කරගන්න ඕනේ 25 අපි දන්නා ගියා කුසී ආරම්භයේ සෙල්සියස් අංශ 25 න් තියෙන ඉතින් මේක මේ අනිවාර්යෙන් මාර්ක් කරගන්න ඕනේ. ඊළඟට අපි තව දන්නා ගියා තමයි ඉබ්බස් සෙල්සියස් අංශක 17. ඒකත් අපිට අවශ්‍ය පිළිවිලා දීලා තියෙනවානේ. ඒත් ඒකත් අපි මාර්ක් කරගන්න ඕනේ. මම මේ විදිහට ඉරක් ගහගන්නම් අපිට ප්‍රස්තාරය අඳින්න ලේසි වෙන්න. आरंभक अवस्था बिंदु आरंभक अवस्था मे पद संख्य विसीपाई मिथन हरी उष्णते अड़े උෂ්ණත්වය අඩු වෙලා අපිට ලැබෙන අඩු මොෂය තමයි උෂ්ණත්වය තමයි සෙල්සියස් අංශක 17. එහෙනම් අපි සෙල්සියස් අංශක 17 මේ වගේ අවස්ථාවක ලැබෙනවා කියලා ගමු. මොන සෙල්සියස් අංශක 17 ලැබෙයි අපි කිසි කාලයක් ගියාට පස්සේ. ඊළඟට මේකේ දීලා තියෙන ප්‍රශ්නයම අවසානයේ පද්ධතිය කාමර උෂ්ණත්වය නැත්නම් සෙල්සියස් අංශක 25 කරා ළඟා වුණා කියලා. ඒ කියන්නේ නම් ආපහු මේ සෙල්සියස් අංශක 25ට ඇවිල්ලා තියෙනවා. අපිට මේකේ වක්‍රය අඳින්න පුළුවන් 25 න් ආරම්භ වෙලා සෙල්සියස් අංශක 17ට ඔන්න කියලා. හරි ඊට පස්සේ සෙල්සියස් අංශක 17 ගියාට පස්සේ මේ කාමර උෂ්ණත්වයේ දක්වා එන්නේ ස්වභාවයෙන්ම තමයි සෙල්සියස් අංශක 25 දක්වා වැඩි වෙන්නේ උෂ්ණත්වය. හරි බාහිර බලපෑමකින් නැතුව ස්වභාවයෙන්ම තමයි වැඩි වෙන්නේ.
एक निशा अब मैं वाक्य दिखा मैं हम वैटिकल लाने वाला मित्र नदी मैं काफी वाक्य पे डीएमई में निशा तो मैं मेन भी इधर मैं बोले इलाके से ऐसे साइंस जो वैसे बाहर दाखवा याने सब बाहर इन तो मैं वैटिकल में निशा भी इधर मेन भी इधर अंदर पेटर बोला वाक्य अरे मेक अनिवार्य आप अहो सेंसेस साइंस में किसी पहाड़ आओ के निकाल पेन्ना लो और मगर प्रश्न एक ही ना मत दिनो सेंसेस साइंस का किसी पहाड़ पर नहीं पार्टी है लगा हो ना के अरे तुमने मेरे वाले वाक्य आप समय अरे मेरे वाक्य आप तंदर करना मैं कह दी मेरे मेरी कानून में लाखों करने लोने ये वाले लाखों तीनों वाले बिंदुएं ඊළඟට මේ විදිහට අවසානයේ සේසස් සංසික 25 ළඟා වුණා කියන එක තේරෙන එක මේ ටිකට තමයි ඔයාලගේ මේ ප්‍රශ්නේ ලකුණු තියෙන්නේ. එහෙනම් මේ ටික අනිවාර්යයෙන්ම පැහැදිලිව පෙන්වන්න ඕන. හරි ස්පස්තරය දාන්න. प्रश्नेोहकोप्यान प्लास्टिक उष्णतः බාහිරින් තාපය සන්නායනය කරන පද්ධතියට සපයන්න පුළුවන්. ලෝහ කියන්නේ ගොඩක් හොඳ තාප සන්නායකයක් කියලා. බාහිරින් උෂ්ණත්වය අඩු වෙනකොට යාඩ පුළුවන් බාහිරින් තාපය අරගෙන පද්ධතියට දෙන්න. ලෝහයක් භාවිත කරොත්. එතකොට අපේ පරීක්ෂණයේ ගැටලු සහගත වෙනවනේ. මොකද එතකොට බාහිරින් ආපහු තාපයක් අරගෙන තිනේ. ප්ලාස්ටික් කියන්නේ දුර්වල තාප සන්නායකයක්. හරි දුර්වල තාප සන්නායකයක් කියන තාප ධාරිතාව ගොඩක් අඩුයි ප්ලාස්ටික් වල. එතකොට ප්ලාස්ටික් එකක් භාවිත කරාම අපිට පරිසරය සිද්ධ වෙන හානිය නොසල කියන නොසල කන්න පුළුවන් තරම් කුඩා ආගයක් වෙන ප්ලාස්ටික් භාවිත කරනවා. හරි? මේකෙන් තමයි මෙතනදී අපි ලෝහ වෙනුවට ප්ලාස්ටික් භාවිත කරන්නේ. ලෝහයක් ලෝහ කෝපයක් භාවිත කරනකොට ඒ ලෝහය තාහොඳ තාප සන්නායකයක් නිසා එයාට පුළුවන් බාහිරින් තාපය අරගෙන පද්ධතියට දීලා මේ අපේ පරීක්ෂණය ගැටළු සහගත කරන්න. නැත්නම් අපිට වැරදි පාඩමක් ලැබෙන්න පුළුවන්. බාහිර ප්‍රශ්නත්‍ය ගන්න. ගොඩක්ම නිවැරදි පාඩම්ක ලබා ගන්න ඕන හිඳ තමයි අපි මෙතනදී ප්ලාස්ටික් භාවිත කරන ප්ලාස්ටික් දුර්වල තාප සන්නායකයක් කියන්නේ. හරි? ඒකට මෙහෙම ටිකක් ලියා ගන්නකො. 6 වෙනි කොටසට. මේක ලියන්න. උෂ්ණත්වය අඩු වන විට
ලෝහය මගින් හා බාහිරින් තාපය සන්නායනය කර ලෝහය මගින් හා බාහිරින් තාපය සන්නායනය කර ලෝහය මගින් හා බාහිරින් තාපය සන්නායනය කර පද්ධතියට සපය පද්ධතියට සපය प्लास्टिक दुर्वल ताप सन्नायक प्लास्टिक दुर्वल ताप सन्नायक दुर्वल ताप सन्नायक अडुतापधारितावक प्लास्टिक भावता करन्न हेतु शक्ति विनस दीगतीन एंतुनस भावताकर मे अवक्षेपे जल द्रवने अवश्य एंट्रोपी विनस अरे एंट्रोपी विनस ऐना मे पड़स और जनगण मे एंट्रोपी की आने मुखाद की अरे एंट्रोपी की आने मुखाद जनगण अरे एंट्रोपिया के लिए अभी पद्धति अहमुतावे मैन मिनम पद्धति अहमुतावे मैन मिनम सर एंट्रोपिया के लिए मैं मिथन तब गिप शक्ति वर्चने गिप शक्ति के लिए मुखाखल पद्धति सत्वती सर मुखाखल पद्धति सत्वती है पद्धति प्रवचन कंकुल शक्ति तम अभी गिप शक्ति के भावता अंत हमने पद्धति अक्षतोती है पद्धति प्रयोजन गंटकों शक्ति इतकोट मे दीपाक्ति एंट्रोपिया संबंध कदलती डेल्टा जी दीपाक्ति विन सामान विनवा डेल्टा एच एंट्रोपी विन रिन टी प्रतिक्रिया प्रतिक्रिया पद्धति फलवल एंट्रोपी අදුකරනවා ප්‍රතික්‍රියකවල එන්ට්‍රොපි වෙනස. ඉතින් තමයි අපි සම්පූර්ණ පද්ධතියේ එන්ට්‍රොපි වෙනස හොයන්නේ. ගිප්ශක්තියත් ඒ විදිහම තමයි. ඊට මේ හත්වෙනි කොටසදී ඔයාලට ගිප්ශක්ති වෙනස දීලා තියෙනවා. එන්ට්‍රොපි වෙනසත් අපි හොයාගත්තා. හොයන්න කියන්නේ එන්ට්‍රොපි වෙනස. හරිද අපිට මේ දැන් ආදේශ කරන්න තමයි තියෙන්නේ. ඊට කලින් අපි වෙනවා මේ ඩෙල්ටා S මුක්ත කරගෙන ඉන්න. හරි ඩෙල්ටා S උක්ත කරගෙන ඩෙල්ටා S ම අපිට හොයන්න කියලා කියන්නේ අපි ඩෙල්ටා S මෙතන අරගෙන ඩෙල්ටා S උක්ත කරගමු එතකොට සමාන ලකුණ මේ පැත්තේ ඉතුරුනවා ඩෙල්ටා H ඩෙල්ටා H වෙන ඩෙල්ටා G මෙදීම ටී විශ්වපේ अभी मैं ओके अगे दी अगे आदेश दशम किलोजूल मौल किलोजूल मौल मैं अटूर गिफ शक्ति वेस दीगती गिफ शक्ति वेस ऋण विसी मौलेट किलो जोड़ ऋण विसी मौलेट किलो जोड़ ऋण विसी मौलेट किलो जोड़ किलो दीगतीनवा उष्णते दीगतीनवा चेत सनत विसी पहाई अपने एक उदाहरण ने स्केल भी नहीं बट देसी हट तो ना एक तो बना हमारा देसी अणु अटाई के मतलब उष्णते बाधा करें
මේ ටික සොල්ව් කරාම අපිට ගන්න පුළුවන් n ප්‍රොබ්ලම් වෙනස. හරිද? මෙතන මතක තියාගන්න රිමල් සිහය කියන දින තියෙන්නේ x අක්ෂය නිසා. එතකොට මේ ටික සොල්ව් කරාම ඔයාලට ලැබෙනවා n ප්‍රොබ්ලම් වෙනසට අවයව කෙල්විනේට මෝලේට ජූල් 200යි කියන. කෙල්විනේට මෝලේට ජූල් 200යි කියන. මේ වගේ ගානකදී අනිවාර්යයෙන් මේ ආදේශ කිරීම මේකක එක යොදන්න ස්ට්‍රක්චර් පේපර් එකේදී මොකද මේ වඩත් ලකුණු තියෙනවා වලට සමීකරණයට ලකුණු තියෙනවා ඊළඟට මේ ආදේශ කිරීම එකවත් එක තියෙන ලකුණු තියෙන ළඟට අවසාන උත්තරයට ලකුණු තියෙනවා මේක තමයි ලකුණු ටික බෙදෙන්නේ ඒකින්ද අනිවාර්යයෙන්ම මේ විදිහට ලියන්න මතක තියාගන්න හරි මේකේ තව කරන වැදගත් දෙයක් තමයි මේක සමහරට වැරදිලා ඇති මේක බලපු අයගේ अब मैं समय करने लिया थी अरे समय करने लिया थे वाला मैंने मेरे को मैं तीन लाखों ने देंगे अरे मेरे को मार्केट से मैंने केला में देना तीन लाखों का दाल है ना देने का केला लाखों मेरे को तो मेरे ना केला ने है कोई मावस्था होगा अब मैं गिर सकती हूँ ना सर दिया दिन सांभर मत गिर सकती हूँ ना अरे अब मैं तीन लाखों එතකොට අපිට මේ තීටර් කියන ලකුණේ යොදන්න බෑ තීටර් කියන ලකුණේ හේතුවත් මේ සමීකරණය සම්පූර්ණයෙන්ම වැරදි. අවයන් උනත් වෙනස් වෙන්න පුළුවන්. ඒක නිසා කියලාම තියෙනවා මේ තීටර් ලකුණේ යොදන්න බෑ. යදලා තිබුණොත් සමීකරණයට ලකුණු දෙන්න එපා කියලා. හරි? මේකින්ද අපිට මතක තියාගන්න සම්මත ගිබ් ශක්ති නැත්නම් සම්මත එන්තැල්පි සම්මත එන්ට්‍රොපිය තිබුණොත් විතරයි තීටර් ලකුණේ යොදන්න. අනිත් කවට තීටර් ලකුණ යොදන්න නැතුව තමයි අපි සමීකරණය ලියන්නේ. හරි? හරි. सांकेत उत्तरे मुखाते मेन मे कोटो उष्णते මේ ඩෙල්ටා එස් තේනේ ඍණ ආවේ. මොකද මේ t වැඩි වුණොත් මේ කොටස දෙන්නේ ඍණ ආවේ. හරි? එතකොට මේ ඩෙල්ටා එස් කියන කොටසට වඩා මේ t ඩෙල්ටා එස් කොටස වැඩි වුණොත් හරි t ඩෙල්ටා එස් කොටස වැඩි වුණොත් එතකොට ධනට වඩා ඍණ වැඩි කියන්නේ මේ ඩෙල්ටා g වලට ඉන්නේ ඍණ ආවේ. හරි? මේක ධන දැන් මෙතන උෂ්ණත්වය වැඩි වුණාම ඍණ ආවේ වැඩි වෙනවා. මොකද ඍණ ඍණ වැඩි කියන දන කියලා මතක තියෙනනේ. ඒක T වැඩි වුණාම උෂ්ණත්වය වැඩි වුණාම ඍණ ආගේ තවත් වැඩි වෙනවා. ඍණ ආගේ මේ ධන ආගේට වඩා වැඩි වුණාම ඩෙල්ටා G නැත්නම් ගිබ් ශක්තිය වෙනසට ලැබෙන්නේ ඍණ ආගේ. හරි ඍණ ආගේ. එතකොට මේ ඍණ ආගේ ලැබෙනවා කියන්නේ මේකේ සංසිද්ධතාවය වැඩි වෙනවා. ඒ කියන්නේ මේ mx කියන අවක්ෂේපයේ ජලයේ ද්‍රවණයේම වැඩි වෙනවා උෂ්ණත්වය වැඩි වෙද්දී. මොකද උෂ්ණත්වය වැඩි වුණා තමයි මෙතන මේ डेल्टा जी वाले वैटी रिनागिया क्लबे, हरी, ये को मिली हुई महाय के अंदर, डेल्टा एच वाले आरंभिक होने, दानागिया पब्लिटर डेल्टा एच वाले दानागिया, हरी, डेल्टा एच वाले दानागिया को मैं यहाँ,
ඊළඟට ring සමීකරණය වලින් තියෙනවා t වල delta s වලට තව ගන්න. එතකොට මෙතන ගන්න මෙතන ring තියෙනවා ඒ වගේම t උෂ්ණත්වයක් තියෙනවා. එතකොට උෂ්ණත්වය වැඩි වෙන්න වැඩි වෙන්න උෂ්ණත්වය වැඩි වෙන්න වැඩි වෙන්න මෙන්න මේ ring අගේ වැඩි වෙන මෙන්න වැඩි කිරියදා තමයි ring. හරි ring අගේ වැඩි වෙන. එතකොට මේ ධනාගයට වඩා ධනාගයට වඩා ring අගේ වැඩි වුණාම මේ delta g ට ලැබෙනවා ring අග. හරි delta g වලට ring අගයක් ලැබෙනවා. මේ අවක්ෂේපයේ ද්‍රවණය වීම තව තවත් වැඩි වෙනවා. එතකොට උෂ්ණත්වය වැඩි වෙනකොට delta g වලට වැඩි ring අගයක් එනවා කියන්නේ ද්‍රවණය වීම වැඩි වෙනවා. හරි එතකොට මේකෙදී අහනවා ද්‍රව්‍යතාවය වැඩි වෙනවා අඩු වෙනවා ඔබ බලාපොරොත්තු වන්නේ කියන එක සහ ඒක දක්වන්න කියනවා. හරි ඒකට උත්තරේ වෙන්නේ mx ජල ද්‍රව්‍යතාවයේ උෂ්ණත්වය වැඩි වීම සමග වැඩි වෙනවා. හරි mx ජල ද්‍රව්‍යතාවයේ උෂ්ණත්වය වැඩි වීම සමග වැඩි වෙන්නේ ඒකට හේතුව වෙන්නේ डेल्टा जी ही ऋण स्वभाव वैडिवीम हेतु डेल्टा जी ही ऋण स्वभाव वैडिवीम हेतु है डेल्टा जी ऋण स्वभाव वैडिवीन बता मैं अवक्षय के द्रव्य में वैडिवीन हरि तो फिर मैं वाट में ये ना लाखों तक मैं डेल्टा जी वाले लेवल लाखों तक मैं प्रतिक्रिया सांसिद्ध विनोद नैद्य की ने तो देना අපිට ගන්න පුළුවන් පොඩි සටහන ප්‍රශ්නයක් ඔයයක් හදා ගන්න පුළුවන් මම ඒකත් කියලා දෙන්නම්. ඒකර මේකේ උත්තරය වෙන්නේ මේ උෂ්ණත්වය වැඩි වීමේදී ද්‍රව්‍යතාවය වැඩි වෙනවා හේතුව මේ ඩෙල්ටා ජී වල ඍණ ආගය වැඩි වීම නිසා. හරි ඊට පස්සේ අපි මෙහෙම ගත්තා ඩෙල්ටා H මම පොඩි තියරි පොඩ්ඩක් කියන්නේ ඔයාලට මේ වගේ එකක් දුන්නොත් ලේසියෙන්ම හොයාගන්න පුළුවන් ඩෙල්ටා H ඩෙල්ටා N සහ ඩෙල්ටා G හරි පළවෙනි දවස් අපි ගමු මේ දෙකටම ඍණ ඩෙල්ටා H වල ඍණ ලැබිලා ඩෙල්ටා S වල ඍණ ආගයක් ලැබුණා. එතකොට මේ දෙකම ඍණ වුණොත් මේ දෙකේම ඍණ ආගය ලැබුණොත් කියන්නේ මේ සමීකරණේ ඩෙල්ටා G සමානයි ඩෙල්ටා H ඍණ T වලක් ඩෙල්ටා S මෙතනත් ඍණ මෙතනත් ඍණ. හරි එතකොට බලන්න ඍණ මෙතනත් තුනක් තියෙනවා. එතකොට ඍණ ප්‍රතිවෙක්ටි ඍණ කියන්නේ 1 මම මේ දරලා කොට ඉස්සරහින් t කියන උෂ්ණත්වය තියෙනවා. එතකොට මෙන්න මේ කොටස වැඩි වුණා. වැඩි වුණා. මේ ඩෙල්ටා g වල ධන බව තමයි වැඩි වෙන්නේ. හරි ධන බව වැඩි වුණා. මේ ප්‍රතික්‍රියාව සංසිද්ධව සිද්ධ වෙන්නේ නැහැ. මොකද ඩෙල්ටා g වලට ඍණ ආගයක් ලැබුණොත් තමයි ප්‍රතික්‍රියාව සංසිද්ධ වෙන්නේ. එහෙමනම් ප්‍රතික්‍රියාව සංසිද්ධ වෙන්න නම් මොකද වෙන්න ඕනේ? උෂ්ණත්වය අඩු වෙන්න ඕනේ. එතකොට තමයි ධන ආගය අඩු වෙන්නේ. එහෙමනම් ඩෙල්ටා H වලට ඍණ ආගයක් ලැබිලා ඩෙල්ටා S වලට ඍණ ආගයක් ලැබුණ වෙලාවකදී ඩෙල්ටා G ඍණ වෙන්නේ පහත් උෂ්ණත්වයේදී පමණයි. උෂ්ණත්වය අඩු වෙනවා. පහත් උෂ්ණත්වයේදී පමණයි. එතකොට ප්‍රතික්‍රියාව ස්වයංසිද්ධයි. පහත් උෂ්ණත්වයේදී ස්වයංසිද්ධයි. හරි පහත් උෂ්ණත්වරදී සෝනන් සිද්ධයි. ඊළඟට ඊළඟට අපි ඩෙල්ටා H වලට ඍණ ආගයක් ගන්නවා. ඩෙල්ටා H වලට ඍණ ආගයක් ගන්නවා. ඩෙල්ටා H වලට අපි දෙනවා ධන ආගය. ඩෙල්ටා H වලට ධන ආගයක් ගන්නවා. හරි ඒක බලන්න සමීකරණයට දාලා
delta g samanamai delta h rina t or of delta h varona metana rina rina t or of metana dina dana avu sir metana di rina degree yana dana kiyan me rina tava t of t kiyana ushnatra te etara me quarters hari වැඩි උනත් අඩු උනත් ඍණ ඍණයි කියන්නේ ඍණ වර්ගයක්ම තමයි. හරි මෙතන වැඩි කරනව නෙවෙයි මෙතන වෙන එකතු කිරීමක් නේ. එතකොට ඍණ ගේවල් දෙකක් තියෙනවා කියන්නේ මෙතන ලැබෙන ඍණ අංග. ඒ කියන්නේ උෂ්ණත්වයේ මොන උෂ්ණත්වයේ වුණත් ඩෙල්ටා G වලට ඍණ වර්ගයක් එනවා. ඒ කියන්නේ එන්තැල්පිය වෙනස ඍණ වෙලා එන්ට්‍රොපි වෙනස ධන වුණොත් ඕනෑම උෂ්ණත්වයකදී ප්‍රතික්‍රියාව සංසිද්ධ වෙනවා. මොකද ඩෙල්ටා G වලට එන ඍණ වර්ගය समीकरण डेल्टा एच वाल दान रीन टी वरा दिन रीन मैं मेतन दान रीन रीन दान इतना बार दाना दाना इनको माइन लगे दाना हो गया डेल्टा जी वाले लगे दाना हो गया इतना पट्ट मोन उष्ण वैडी उष्ण अडुष्ण डेल्टा जी वाले लगे दाना हो गया ऐना ये अवस्था होगी प्रतिक्रिया स्वयं सिद्ध हो गई मना एंथैल्पी धनव्याला एंट्रोपी ऋण व्या डेल्टा जी वाले लगे धन व्या किसी मुश्किल प्रतिज्ञा स्वयं सिद्ध वेन्दे ने अरे किसी मुश्किल प्रतिज्ञा स्वयं सिद्ध वेन्दे ने इला अंतिम अवस्था दिखटम धन तीन मैं धन डेल्टा जी वाले ऋण आगेमीट धन आ गया एंट्रोपीट धन आ गया आप अवस्था अभी कथा करो प्राक्षिक अवस्था उष्णत्तर स्वयं सिद्ध मेतन ओण उष्ण ओण उष्ण स्वयं सिद्ध इला मेतन किसी उष्ण प्रतिज्ञा स्वयं सिद्ध मेतन उष्णी स्वयं सिद्ध उष्णी स्वयं सिद्ध अरे दिन शक्ति प्राचीन संपूर्ण सागर अब शक्ति पड़ी पड़ी प्रतिक्रिया अरे तापदायक ताप अवशोषक प्रतिक्रिया बलागंधना इतना बल चाल रसायन प्रश्न
තාලක රසායන ප්‍රශ්නයක් තියෙනවා 2016. चालक रसायन प्रश्न प्रस्तार प्रस्तार प्रतिक्रिया प्रतिक्रिया शीघ्रता प्रकाशने लियान के शीघ्रता प्रकाशने लियान के हरी इतना ऑल दूर पेल की मुखद हर पेल की मुखद शीघ्रता कोई शीघ्रता समी के दूसरा हर तीड़ कमी मकान लिया हर इला मधुमे स्क्रीन शॉट अरे प्रतिक्रिया शीघ्रता प्रकाशन लिया शीघ्रता प्रकाशन लिया प्रतिक्रिया के सांद प्रतिक्रिया प्रतिक्रिया के सांद बलट प्रतिक्रिया सांडने बलटम प्रतिक्रिया सापेक्ष पेलकीला हम मे प्रतिक्रिया प्रतिक्रिया के सांडने बलतम प्रतिक्रिया के पेलकीला हम इतना हेमली बोर्ड अनुलोम समानुपातिकेन प्रतिक्रिया के एन अभी हमें सिंपल एक सापेक्ष सापेक्ष मैं बिंदु ओन मगया बिंदु ओन मगया तर मैं कभी सीखता अनुलोम समानुपातिक अनुलोम सामानुपातिक प्रकाश समीकरण सिंपल ए शीघ्रता नियत सिंपल के हिमना प्रकाश प्रकाश शीघ्रता समान सिंपल के वरा शीघ्रता समान सिंपल के वरा ए वल साधने सिंपल ए बल पहले संख्य सिंपल ए शीघ्रता सिंपल के प्रश्न उत्तर शीघ्रता सामान सिंपल के वरा
සාදරයෙන් සිම්පල් ඒවෙනි බලය හරිද පළවෙනි ප්‍රශ්නෙට උත්තරේ කියන්න එතකොට ඒ විදිහට හරි එතකොට මේ සීඝ්‍රතාවය කියන එක මේ ප්‍රශ්නෙට අපිට තව උත්තර කීපයක් ගන්න පුළුවන් සීඝ්‍රතාවය ඔයාලට ගන්න පුළුවන් डेल्टा ए वाला सांद्र हरी डेल्टा ए वाला सांद्र क्या ने सांद्र ने बेनस बेकार ने पुरवा डेल्टा टी क्या ने काल बेनस क्या ने प्रतिक्रिया से बेचे काल है एक एम्बिड हम एक ऐसी एक तावे समान है ना अबे मित्र अनुवार में रिनल लकुना तीन लोन अनुवार में रिनल लकुना तीन लोने මේ පැත්තේ මොනවද ගන්න පුළුවන් කේවර එන්න කාඩ්රේ සිම්පල් ඒ වෙලෙ බල මෙහෙම ලියුවා මෙහෙම වැඩි නැහැ මාගේ ස්ට්‍රීම් එකේ මේ උත්තරයක් ඔයාලට දීලා තිනවා මෙහෙම ලියුවා ප්‍රශ්නයට ඇමේ සීඝ්‍රතාවය අපි විහිදුවා කියලා තියෙනවා සීඝ්‍රතාවය කියලා නැතුව සීඝ්‍රතාවය කොහොමද ගන්න කියන එක තමයි මෙතන තියෙන්නේ සාන්ද්‍ර වෙනස බෙදීම කාල වෙනසට කාලාන්තරේ ප්‍රතික්‍රියා සිදුවෙන ගත වෙච්ච කාලයෙන් බෙදන්න පුළුවන් හරි එහෙම ලියුවත් මේ ප්‍රකාශනය හරි මේ දෙකම හරි පළවෙනි ප්‍රශ්නේ උත්තරේ විදියට දෙවනි කොටසේ ඔයාලට කරන්න කියන්නේ ए वाला सिंपल ए वाला अगे होने के हरि ए वाला अगे होने के मित्र रिनावेन्द्रोनी प्राशे मेनमेन प्रमेतमें प्रस्ताव पेल संबंध प्रस्ताव की मटकाइना लेसीम होया प्रस्ताविक शून्य पहले प्रतिक्रिया शून्य पहले प्रतिक्रिया हम सीघ्रतवे गणवा सिंपल आर के आर समान केवर ඒසාන්ද්‍රණේ මොනවද කියන්නේ n කියලා ගන්නවා කොහමද ගන්නේ ශුන්‍ය පෙළ හරි ශුන්‍ය පෙළ ශුන්‍ය පෙළ කියන්නේ මේ n සමාන බිංදුව මොනවද කියන්නේ n සමානයි බිංදුව හරි n සමානයි බිංදුවයි නම් r k प्रकाश प्रस्तार मित्र इधर मित्र मे तो वाई अक्षर वाई सामान एक मेक्स आकार प्रस्ताव
पहले एक ऑप्शन हम लेंगे हरे इलावा देवर के लिए प्रतिक्रिया हम करते आर समानाई केवरा ए वर्ग तो बोलता कारण वर्ग वेन्द्र वाय सामान अरे प्रस्तार प्रस्तार शीघ्रतावे सह सा प्रस्तार सांडन प्रस्तार शीघ्रतावे सह साने लघु लोकवली प्रस्तार हेच्चर भावताव अनेक प्रस्तार मिता दीलती गाने दीलती खाले सा प्रस्तार प्रश्न दीलती मिता शीघ्रता प्रस्तार शून्य प्रस्तार आर सामान नियत शून्य प्रस्तार इलाटे प्रस्तार मे वे प्रस्तार वरी सामान मिक्स प्रस्तार फलम पेल पेल एक प्रतिक्रिया फलम पेल प्रतिक्रिया प्रस्तार मेक दिन शून्य वाले प्रस्तार दिखा प्रस्तार प्रतिक्रिया इला अब गाड़ी साई खाले प्रस्तार साई खाले प्रस्तार दीन सा प्रस्तारे शून्य पेल प्रतिक्रिया प्रस्तारे शून्य पेल शून्य पेल प्रतिक्रिया फलम पेल प्रतिक्रिया फलम पेल प्रतिक्रिया मेरे मे वे फलम पेल प्रतिक्रिया प्रस्तार शून्य पे मेवे प्रस्तार फलम पेल देवन पे मीटा चुटा प्रस्तार देवन पे चुटा मैं प्रस्ताव दिया बाल अभी अभी गान गान टिकी हूँ मैं कि तीन मनोवाग्य प्रस्ताव है अब डीला तीन मैंने मेरे दी प्रस्ताव है अपने मेरे मेरे वाक्य प्रस्ताव है तो मैं डीला दी
කාලයයි සාන්ද්‍රය අතර මේ වගේ ප්‍රස්තාරයක් දීලා තියෙන්නේ. එතකොට මේ ප්‍රස්තාරයේ අනුක්‍රමණය නියතයි. මේක කොතනින් ගත්තා? අනුක්‍රමණය නියතයි. මේ ප්‍රස්තාරය. කියන අනුක්‍රමණය නියතය කියන්නේ මේ තියෙන්නේ ශුන්‍ය පෙළ ප්‍රතික්‍රියාවක්. ඒ කියන්නේ A සමානයි 0. නම් දෙවෙනි කොටසට උත්තරේ වෙන්නේ A සමානයි 0යි. ඒක අපිට කියන්න ප්‍රස්තාරයෙන්ම ගන්න පුළුවන්. හරි ප්‍රස්තාරයෙන්ම ගන්න පුළුවන්. ඒකට හේතුව ශීඝ්‍රතාවය නේද? ශීඝ්‍රතාවය R සමාන වෙන්නේ සාන්ද්‍ර වෙනස බෙදීම ඩෙල්ටා C බෙදීම ඩෙල්ටා T. හරි. ඒ කියන්නේ අනුක්‍රමණය. අනුක්‍රමණය නියතය. එතකොට අනුක්‍රමණය නියතයක් කියන්නේ ශීඝ්‍රතාවයේ නියතයක්. ශීඝ්‍රතාවයේ නියතයක් කියන්නේ ශීඝ්‍රතාවයේ නියතයක් කියන්නේ මොකෙද? ශීඝ්‍රතාවයේ නියතයක් කියන්නේ ශුන්‍ය පෙළ ප්‍රතික්‍රියාවල. ඒකින් ගා මෙතනදී A සමානයි 0යි. හරි මම තුනක පැහැදිලිවද කියනවා. ප්‍රස්තාර තුන එඳ ගන්න. සෝරි ප්‍රස්තාර දෙක එඳ ගන්න. මේ අදින්නේ චුට්ට අදින්නේ මේ කොතනින් අරගෙන ගන්න. මේක ශුන්‍ය පෙළ. එතනත් එහෙමයි. දැන් ඔයාලට මේ ප්‍රස්තාර ටික මතකයි නම් අපි හොඳට බලන්න මේ y අක්ෂයේ x අක්ෂයේ මොනවද තියෙන්නේ කියලා හරි පටලවා ගන්න එපා. ශීඝ්‍රතාවයේ සාන්ද්‍රය අතර තියෙන ශුන්‍යකලයේ මේ වගේ නියතයි. නියත? එතන සරල රේඛාවක් තමයි එන්නේ. හැබැයි සාන්ද්‍රයේ කාලය ගත්තොත් මේ වගේ ප්‍රස්තාරයක් තමයි එන්න ඕනේ. හරිද? අනුක්‍රමයෙන් නියත වෙච්ච ප්‍රස්තාරයක්. දෙවෙනි කාය කියන්නේ a සමාන බිංදුව ගත්තේ නේද? a සමානයි බිංදුව ගත්තේ මෙතන සාන්ද්‍රණය කාලය අතර ප්‍රස්තාරයක් අපි ගත්තේ. එතකොට මේකෙදි බලන්න අපිට දීලා තියෙන්නේ අනුක්‍රමයේ නියත වෙච්ච ප්‍රස්තාරය. මෙන්න මේ වගේ ප්‍රස්තාරයක් මේ ගාන දීලා තියෙන්නේ. මෙන්න මේ වගේ ප්‍රස්තාරය තමයි අපේ ගාන දීලා තියෙන්නේ. එතකොට මේකේ අනුක්‍රමණය නියත. අනුක්‍රමණය කියන්නේ ඩෙල්ටා C බෙදීම ඩෙල්ටා T. සාන්ද්‍ර වෙනස බෙදීම කාල වෙනස. ඩෙල්ටා C බෙදීම ඩෙල්ටා T. එතකොට මේ ශීඝ්‍රතාවය මේ අනුක්‍රමණයම නියතය. එහෙනම් මේ R උත් නියතය. R නියතයක් වුණේ මෙතනින් කොයි එකේද? මෙන්න මේතරේ තමයි R නියතයක් වුණේ ශීඝ්‍රතාව. හරිද? ඒ කියන්නේ R නියතයක් වුණේ ශුන්‍ය පෙළ ප්‍රතික්‍රියාවලදී. එහෙනම් සමානයි බිංදුව. ශුන්‍ය පෙළ ප්‍රතික්‍රියාවලදී. එහෙනම් මේ අපිට දීලා තියෙන ගානේ A සමානයි බිංදුවක් වෙන්න ඕන. හරි? A සමානයි බිංදුවක්. එතන අපි පළ බිංදුවයි කියලා හොයාගත්තේ. හරි. ප්‍රස්තාර දෙක ඉක්මන නැද ගන්න. සිංහව පරිසරයම තව ප්‍රශ්න තියෙනවද? प्रस्तार वाली अक्षय तीन शीघ्रता शीघ्रता अक्षय तीन सांड इला तुम्हें पड़े वाणी शीघ्रता नियति सिंपल के सिंपल के सिंपल के शीघ्रता नियति සීගතා නියතිය අපිට හොයන්න පුළුවන් ප්‍රස්තාරයේ ලක්ෂ දෙකක් අරගෙන ඒ ලක්ෂ දෙක අතර කාලයෙන් බෙදුවොත් හරි ප්‍රස්තාරයේ ලක්ෂ දෙකක් අරගෙන කාලයෙන් මේ ලක්ෂ දෙක අතර කාලය ඒ කියන්නේ x අක්ෂයේ අගයෙන් බෙදුවොත් අපිට k වලට අගයක් හොයන්න පුළුවන් හරි මේ ප්‍රස්තාරයෙන් අපිට ගන්න ලේසියම අගයන් දෙක තමයි ප්‍රස්තාරයේ බෝඩ් එක ගන්නේ ඔයාලා ගානේ බලන්න බිංදුවයි දශම බිංදුවයි දෙක කියන අගය ගන්න පුළුවන් හරි ඒක ලේසියෙන්ම ගන්න පුළුවන් ඊළඟට බිංදුවයි දශම බිංදුවයි එක කියන සාන්ද්‍රණය අගය ගන්නත් පුළුවන් බිංදුවයි දශම බිංදුවයි දෙක සහ බිංදුවයි දශම බිංදුවයි එක හරි ඒ අගයන් දෙක ගන්න පුළුවන් ප්‍රස්තාරේ හරිද ප්‍රස්තාරේ බලන්න ඊළඟට එතකොට බලන්න බිංදුව දශම බිංදුවයි දෙක සහ බිංදුව දශම බිංදුවයි එක කියන ලක්ෂ දෙක අතර කාලය
ගියසිනා තප්පර 2006 ගිය. හරි? තප්පර 2006 ගිය. හරි මම ප්‍රශ්නාර්ථ එක මකන්නම්. මේක ශුන්‍ය පෙළ ප්‍රතික්‍රියාවකින් තම R සමාන වෙනවා Kට. ඒ කියන්නේ අපි මේ ප්‍රස්තාරයේ අනුක්‍රමණය හෙවුවනම් හරි උර අපිට K හොයන්න පුළුවන්. මයික දෙන්න කියනවා. හරි ප්‍රස්තාරය වන් ගල වශයෙන් මෙහෙම යනවා කිව්වොත් මේ වගේ ප්‍රස්තාරයන් වල දිග තියෙනවා. प्रश्न और लेसियम गंडुपुर अग्रण गंडुपुर लक्ष्य देख प्रेम होगी हरे ये तो मित्र ने तीव्रता है तीव्रता नियत समान है के मीन आठ समान है के एन के समान है बिंदु है दशम बिंदु है बिंदु है देख बिंदु है दशम बिंदु है एक माउंट गार्ड इज मीन के तर बेदार लोगों ने काले हरि गत वे काले तपन दिदा हरिद तपन दिदा उत्तर मेघ सुख हत्र वैडिकीम दहाँ अल सुन करें अपराधी सुन करें सुन कर මේ තප්පරේන ඔබට එතකොට මවුල් ගණනස් මීටරයක තප්පරේට හරිද මවුල් ගණනස් මීටරයක තප්පරේ තමයි එකක වෙන්නේ. එතකොට අපි කොහොමද මේ කේ හෙව්වේ? කේ හෙව්වේ මේ ප්‍රස්තාරයේ අනුක්‍රමණය. ප්‍රස්තාරයේ අනුක්‍රමණය සීඝ්‍රතාව. සීඝ්‍රතාවය සමානයි කේට. මොකද මේකේ පළ බිඳුවක් ඉන්නවා. එහෙනම් प्रस्तार अनुक्रमण सीधता है लक्ष्य सीधता नियते अगे हरे मेटने चालक रसायन मैं पड़स की रसायनिक समर्थता आरामने मौलिक विघटन प्रमाण विघटन प्रमाण हरि मैं उदाहरण मेवा प्रतिक्रिया मेक वाल रासायनिक समतुल प्रश्न
මේ වගේ සමීකරණයක් දීලා මේක අපිට ඕනොත් මෞලික විකෘත ප්‍රමාණය ගැන මෞලික විකෘත ප්‍රමාණය අපි හඳුන්වන්නේ ඇල්ෆා කියලා. ඇල්ෆා. හරි? ඇල්ෆා. මෞලික විකෘත ප්‍රමාණය කියලා කියන්නේ මෞලික විකෘත ප්‍රමාණය කියලා කියන්නේ මේ වගේ සමතුලිතතාවයක් ඇති වෙනකොට සමතුලිතතාවයක් ඇති වෙනකොට මේ සලකන ලද ප්‍රතික්‍රියකයකින් මේ දෙක ප්‍රතික්‍රියක සලකන ලද ප්‍රතික්‍රියකයකින් ආරම්භක මෞල එකකින් හරිද ආරම්භක මෞල එකකින් මේ හොඳට මතක තියාගන්න මෞල එකක් හරිද ආරම්භක මෞල එකකින් ප්‍රතික්‍රියාවට ලක් වෙලා දෙන ප්‍රමාණය තමයි ප්‍රතික්‍රියකයේ මෞලික විකෘතන ප්‍රමාණය නැත්නම් ඇල්ෆා කියලා කියන්නේ හරිද ඉතින් අපිට මේ ප්‍රතික්‍රියා සලකන්නේ A නම් A වල මෞල එකකින් ප්‍රතික්‍රියා වෙච්ච ප්‍රමාණය තමයි මෞලික විකෘතන ප්‍රමාණය කියලා කියන්නේ හරිද දැන් මේ වගේ ප්‍රතික්‍රියාවක් අරගෙන මේ ප්‍රතික්‍රියාවේ අපි මෞලික විකෘතන ප්‍රමාණය ගන්න කිව්වොත් මේ ප්‍රතික්‍රියාවේ ප්‍රතික්‍රියකයක් තියෙනවා දෙකක් අපි මේ දෙකෙන් මොකක් හරි එක ප්‍රතික්‍රියාවක් සලකනවා මම ගන්නවා A කියලා හරි A වල මේ පද්ධතිය කියනකොට දැන් ලොකු මවුල 10ක් හරි මවුල 10ක් හැබැයි මෙතනදී අපි ගන්නෙ මේ මවුල 10ම ප්‍රතික්‍රියා කරපු ප්‍රමාණය නෙවෙයි හරි මවුල 10ම ප්‍රතික්‍රියා කරපු ප්‍රමාණය නෙවෙයි මේ A වල එක මවුලයකින් ප්‍රතික්‍රියා කරපු ප්‍රමාණය මම මේක ගන්නවා කොහොමද අල්පණකින් ඇල්ෆා ප්‍රමාණය තමයි ප්‍රතික්‍රියා කරන්නේ මේ एक मौलिक प्रतिक्रिया कर प्रमाण तमय मौलिक विघटन प्रमाण हरिद मौलिक विघटन प्रमाण एक मौलिक प्रतिक्रिया कर प्रमाण हरिद मौलिक विघटन प्रमाण के लिए अल्फा के लिए वहां मौलिक विघटन प्रमाण वहां अल्फा आरंभक मौल एक හරි මෞලික කියන එක හයිලයිට් කරගත්තත් කමන්න එක වැදගත් ආරම්භක මෞල එකකින් ආරම්භක මෞල එකකින් ප්‍රතික්‍රියාවට ලක් වී ඇති ප්‍රමාණය ප්‍රතික්‍රියාවට ලක් වී ඇති ප්‍රමාණය ප්‍රතික්‍රියාවට ලක් වී ඇති ප්‍රමාණය එම ප්‍රතික්‍රියකයේ මෞලික විඝටන ප්‍රමාණය එම ප්‍රතික්‍රියකයේ මෞලික විඝටන ප්‍රමාණය හරි මම උදාහරණයක් විදිහට මේක හදලා පෙන්නනවා මේක මම ගන්නවා මේ ප්‍රතික්‍රියාවේ හරි A තියෙනවා M කියන ආරම්භක මෞල මම මේ පැත්තේ ලියන ආරම්භක මෞල කියලා මේ ප්‍රතික්‍රියාවේ A වල මේ A වල මෞලික විකර්ණ ප්‍රමාණය හරිද A වල මෞලික විකර්ණ ප්‍රමාණය ඇල්ෆා කියලා ගන්න හරිද එහෙනම් මම මෞලික විකර්ණ ප්‍රමාණය කියන මම කිව්වේ එක මෞලයකින් විකර්ණ වෙන ප්‍රමාණය තමයි ඔන්න ඇල්ෆා කියන්නේ හරිද අරලා ගන්න තු හොඳට අහගන්න එක මෞලයකින් විකර්ණ ප්‍රමාණය ඇල්ෆා මෙතන තියෙනවා A මෞල කොච්චරද n ප්‍රමාණය
प्रमाण प्रमाण मौल द्वारा मौल समत मौल एक समतुलित मौल समतुलित मौल प्रमाण प्रमाण विघटन प्रमाण आड़ो विघटन प्रमाण आड़ो केवल समतुलित प्रमाण अड़ी समतुलित प्रमाण सर प्रतिक्रिया बीवल समतुलित मौल प्रमाण प्रमाण प्रतिक्रिया मौन आरंभक मौल
अरे मम्मी तो हेडी ने पेन मेटी अरे मम्मी तेने की मेटी लिया मिथन अरे विगत प्रमाण इलाट एन कीवल आरंभक पे की बीवल आरंभक अरे मेटी फाइव डाउस प्रश्न प्रश्न किया विघटने की भाव्याप विघटने मेरी स्क्रीन शॉट का मकान अरे आप प्रश्न की आना तीन ए सह बीवल सी हदना सी हदना आरंभक प्रमाण बिंदु दर्शन बिंदु मौल मेकि बल्कि विघटन प्रमाण इगट समतुलता प्रमाण मेकन अडक योजन सी पना योजन आरंभक मौल केवल आरंभक मौल आरंभक मौल आरंभक मौल इतनी मौल की दागर अब इतना दागर बिंदु दशम बिंदु इकट्ठा बिंदु दशम बिंदु सॉरी एवलिंग बी सह सी हजन दीगति सर मेम दीगति आरंभक बहुत दशम बिंदु इलाट किया सी एट पढ़ा प्रयोजन उन्ना अभी गंट को सी एट पढ़ा प्रयोजन उन्ना को प्रयोजन वेड़ा अम्म गणना वियोजन प्रमाण सीएट पणना सीएट पण वियोजन सीएट पण वियोजन अरे वियोजन प्रमाण वियोजन प्रमाण सीट पढ़ा हर भाग्या प्रमाण भाग विघटन अब विघटन प्रमाण दशम बिंदु दिन बेदल बिंदु दशम बिंदु बिंदु पहाड़ मौ मैं एक्सप्रा मैं विघटन प्रमाण दश बिंदु दिन बेदल विघटने व्यक्ति प्रमाण बिंदु 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 मे मौलिक विघटने प्रमाण मिथन मौल इक मौल इक प्रमाण कथाकार संपूर्ण प्रमाण गाने की मे आरंभक प्रमाण सीट पढ़ाजने मे तीन प्रमाण बागने मेन व्यक्तिजने बल समित मौल समतुलित मौल समतुलित मौल समित मौल समतुलित मौल आरंभक मौल प्रमाण
විගරණය වෙච්ච ප්‍රමාණය අඩු කරන්න ඕනේ. මේ දශම බිංදුවයි කේන්ද්‍රින 0.05. මේ ප්‍රමාණය අඩු කරන්න ඕනේ ඔන්න සමතුලිත A ප්‍රමාණය හරි. සමතුලිත B මවල ගන්න වෙන්නේ කීයද? මේ විගරණය වෙච්ච ප්‍රමාණය හා සමාන ප්‍රමාණය. ඒ කියන්නේ 0.05. C වෙන්නේ 0.05. හරිද? මොකද විගරණය වෙච්ච ප්‍රමාණය සමානම ස්ටොයිකියොමීටරිය 1:1:1යි. මේ තව මේ තියෙන එක. මෙතන තියෙන එක අගයක් නැහැ නේද? තියෙන එක. ස්ටොයිකියොමීටරිය සමානයි. එහෙනම් මෙතනදී විගරණය වෙච්ච ප්‍රමාණයම තමයි මේ පැත්තෙන් හැදෙන්නේ. හරිද? එතකොට ඔන්න අපි හොයාගත්ත සමතුලිත A මවුල ගාන, සමතුලිත B මවුල ගාන, සමතුලිත C මවුල ගාන. අපට ගානේ අහන්නේ මොකද්ද මෙතනදී? අවසානයේ අහන්නේ අවසානයේ ඔයාලගෙන් අහන්නේ මොකද්ද? පීඩණය වෙන හොයන්න කියන්නේ. එනවා පීඩණය හොයන්න කලින් අපි හොයාගන්න ඕනේ සමතුලිත මුළු මවුල ගාන. එහෙනම් සමතුලිත මුළු මවුල ගාන වෙන්නේ වෙන මේ මවුල මවුල තුනෙම එකතු. A B සහ C වල එකතු නේ. එහෙනම් සමතුලිත මුළු මවුල ගාන. තේරෙන්නේ නැද්ද? මුළු මවුල ගාන වෙන්නේ සමතුලිත මුළු මවුල ගාන වෙන්නේ A වල 0.05, B වල 0.05, C වල 0.05. මෙන්න මේක එකතු කරමු. ඒතන තමයි සමතුලිත පද්ධතියේ තියෙන මුළු මවුල ගාන හොයාගන්න පුළුවන් වෙන්නේ. හරිද? එතකොට සමතුලිත මුළු මවුල ගාන කීයද? 0.01 5. 0.15 මුළු මවුල ගාන. හරිද? එක පේන්නේ නැතුවදී චුට්ටක් හම්බුත් ඉන්නවා. හරි? 0.015 සමතුලිත මුළු මවුල ගාන වෙයි. හරිද? එතකොට ඔන්න පහළදීනේ අපි පින්නේ වන්න කලින් මවුල ගන්න හොයාගන්නවා. මවුල ගන්න හොයාගන්නේ මේ විදිහට. හරිද? හරියට ස්ක්‍රීන්ෂොට් එකක් ගහ ගන්න ලියා ගන්න බැරි නෝ. මේ කොටස අපිට හොයන්න කියන්නේ පීඩනය. බෑ සමතුලිතතාවයේදී මේ මවුල වල මේ ගන්න අඩු කරන්න බෑ. මොකද මේ තුනේම තියෙන A හා සමාන ප්‍රමාණයක් නේ. තුනේම එක හා සමාන ප්‍රමාණයක් තියෙන. එතකොට අපිට A අයින් කරන්න බෑ. මොකද A වල B හා සමාන ප්‍රමාණයක්ම A වල ඉතුරු වෙලා තියෙන. හරිද? ඒකින් අපිට මෙතනදී A අයින් කරන්න බෑ. A වල ප්‍රමාණය අනිවාර්යයෙන්ම ගන්න ඕනේ. හරි? ඊට මෙතනදී හොයන්න කියන්නේ පීඩනය. එහෙනම් පීඩනය හොයන්න ඔයාලා ගන්නවා වාලි පාඩමේදී අපි ගන්නවා සමීකරණ. මොකද P ની සමානයි nRT. අපිට පුළුවන් P ની සමාන nRT සමීකරණයට දාලා පීඩණය උත්තර කරලා පීඩණයට අගයක් හොයාගන්න. හරි මේ මොකක්ද? සමගාමීව එහෙම තේනම ඉක්මනට කරනවා. හරිද? එතකොට PV සමාන NRT අපි සමීකරණය යොදන්න ඕනේ. PV සමානයි NRT. එතකොට මේ සමීකරණය යොදනවා නම් අපි උපකල්පනය කරන දෙයක් තියෙනවා. මොකද්ද? මේ හැම වායුවක්ම පරිපූර්ණ හැසිරීමේ තියෙනවා කියන එක. එහෙමනම් මේ සමීකරණය ලියන්න කලින් ඔයාලා උඩින් ලියන්න පරිපූර්ණ වාර්ගයේ සලකා. එහෙම නැත්නම් වායු පරිපූර්ණ හැසිරීමේ ඇතිවව සලකා. හරි එහෙම තම පරිපූර්ණ වායු හැසිරීම උපකල්පනය කරමු. ඒ වගේ දෙයක් අනිවාර්යයෙන්ම මේ සමීකරණය ලියන කලින් උඩින් ලියන්න ඕන. හරිද? දැන් අපි P යුක්ත කරගමු. P සමානයි NRT - V.
ඉන්න අපි දන්නවා බිංග දශම බිංදුවයි 1යි 5යි 9 හරි ඊළඟට අපි ආරුත් දන්නවා 8 දශම 3 1යි 4යි ජූල් කෙල්විනේට මවුල මේ ඊයගේ අපිට කොහොමද දෙනවන්නේ සර්වත්‍ර වායු මවුලට කෙල්විනේ හරිද ටීලී මවුලට කෙල්විනේ නේ ඊම පහල ලියන්නා ती तो बेटा मैं तो दिल से नहीं उछलते कि निकल भी पांच सी है मैं पहले भी वाल पे ही नहीं था निकल भी पांच सी है टी पेक बेदा नौने परिमावे परिमाव दीला ती गुने गाना डेसिमीटर एकाई के रन नहीं हम मैं तो ना गाना डेसिमीटर बावता करा मैंने है अभी सामान्य एक दिन मीटर बावता करना तो बेटा गाना डेसिमीटर एकर गाना मीटर गाना ना दहाई ना मुनेन वैडी करा लो ගණ මීටර මොන විදිහට තමයි අගයන් ආදේශ කරන්නේ මවුල ගණ දන්නවා සමත වාහනයද දන්නවා උෂ්ණත්වය දන්නවා පරිමාව දන්නවා මේක සූ කරලා අපිට පීඩණය හොයන්න පුළුවන් මයයි දශම දෙකයි තමයි අගේ විතරයි දෙන්නේ සූ කරගන්න 10 4යි ටැස් කර හරිද 10 4යි ටැස් කර තොර අපි මෙතන පීඩණය කොහොමද රසායනික සමතුලිතතාවයේ තියෙන අර විදුලන ප්‍රමාණය දාලා අපි හොයාගත්ත සමතුලිත අවස්ථාවේ තියෙන මුළු මවුල ගන්න හරිද ඊළඟට ඒ අවස්ථාවේ තියෙන වායු පරිපූර්ණයේ සලකලා පරිපූර්ණ වායු සමීකරණය නැත්නම් pH සමාන NaD සමීකරණයට දාලා පීඩණය යුක්ත කරලා පීඩණය හොයාගත්තා හරි ඊගාවට ඊගාව කොටස බලමු चालक एक टेक्निक को लगता है प्रश्न कर ला खत्म कर दिया ने हर तो ना अभी सीधे सावे प्रकाश ने आपने बोला आरंभ का सीधे सावे आर्नो कीलती है ना आर्नो की समान वेनुआ इलाड कीलती है ना सीधे ताव नियते ना के वन ना बढ़िया जगह पर हो के वन और मेरे मेरे कमेंट में फालतू कर रहा हूँ फिर मैं केवल उत्तर में देने एक्स वाले सामान करें हमारा ఇక్కడ సాంటని బాలయ పిడియనోని పెల పెల దిగదిన సింపుల్ బి కి సింపుల్ బి హరిద వైరికిట సమీకరణే లియన్న పోవు హరి మేకే ఒయాల్ట తవదొరడత్ మేక సుము కర్క లియన్న పోవు మే సమీకరణే మేకే ఒయాల్ దిగదిన మౌల గానే మౌల గాన దిగదిన పరిమావ దిగదిన ఇన అంటే సాంటనే මවුල ගානේ පරිමාවය ඇසුරේ ලියන්න පුළුවන් කොහොමද r node සමානයි k1 මෙතන මවුල ගාන 1යි මවුල් කඩේ දීලා තියෙන්නේ ඔව් 1යි මවුල බෙදීම පරිමාව v node v වෙනි බලය අපි සාන්ද්‍රණය විහිදුවල ලියමු මවුල ප්‍රමාණය බෙදීම පරිමාව කියන මොකද අපිට දාත දීලා තිනවා මවුල 1යි පරිමාවයි කියන එතකොට මෙන්න මේකට තමයි ඔයාලට ලකුණු දෙන්නේ හරිද මේකට මොනවද ලකුණු මේ දිනකින් භාගයකට දෙයි මේකට තමයි ලකුණු දෙන්නේ මොකද මේ தත්ත දෙක ඔයාලට දීලා තියෙනවා ඔයාලට කියනවා තියෙනවා පරිමාවත් එක්ක ලියන්න කියලා නේ v node කියන පද ඇසුරෙන් තමයි ලියන්න කියන්නේ එහෙමනම් v node ඇතුළත් වෙන තැන මෙන්න මේ සමීකරණය තමයි ලියන්න ඕනේ හරි ඒක පැහැදිලි නේ සාන්ද්‍රය තමයි අපි මේ විදිහට මවුල ප්‍රමාණය දෙන්නේ පරිමාව කියලා ගත්තා හරි
ඒක අවශ්‍ය වෙන්නේ නැහැ. මෙතනදී මේ මේක මොල් කියලා ඉවර එතන ප්‍රශ්න නැහැ. අයිටිවිට ඒක අවශ්‍ය වෙන්නේ නැහැ. ඊට පස්සේ මේකෙත් කියනවා x වලින් 150ක් විඝටනය වෙනවා. හරිද? විඝටනය වුණාම වාදනයේ පරිමාව දෙගුණ කරනවා. හරිද? වාදනයේ පරිමාව දෙගුණ කරනවා නු. එතන ප්‍රතික්‍රියාව ශීඝ්‍රතාවය වාගෙන තියෙනවා 0.25 R නෝට් කියලා. හරිද? 0.25 R නෝට් නෝ. එහෙමනම් පෙළ හොයන්න කියනවා. හරි? පෙළ හොයන්න කියනවා. අපිට දැන් දෙවෙනි කොටසට මේ පළවෙනි සමීකරණය අවශ්‍ය වෙන හින්දා මම මේක ලකුණු කරගන්නවා පළවෙනි සමීකරණය කියලා. පළවෙනි සමීකරණය කියන්නේ. දැන් අපි දෙවෙනි අවස්ථාවට සමීකරණය ලියමුකෝ. හරි? ඒක කියනවා 150 වියෝජනය වුණා කියලා. එහෙනම් 150ක් නියෝජනය වුණා. සියයට 50ක් නියෝජනය වුණාම මුලින්ම අපි හොයාගන්න සාන්ද්‍රණය නේ සාන්ද්‍රණය x සාන්ද්‍රණය මවුල ගන්න වෙන්න ඕනේ මේ එකෙන් භාගයක් ඒ කියන්නේ 0.5යි මවුල එකෙන් භාගයක් කියන්නේ මවුල 0.5 මවුල 0.5 බෙදන්න ඕනේ පරිමාව පරිමාව මොකද වෙන්නේ පරිමාව දෙගුණ වෙනවා ඒ කියන්නේ 2v2 sorry දෙකයි v නෝට් හරිද පරිමාව දෙගුණ වෙලා ඒක තමයි දෙවෙනි අවස්ථාවේ නව සාන්ද්‍රණය මේ ඒක අපිට සාන්ද්‍රණය ඇතුළත් කරලා මේ වගේම තව ප්‍රකාශනයක් ලියවන්න පුළුවන් ඒක කොහොමද අපි ලියන්නේ ශීඝ්‍රතාවයේ දීලා තියෙන 0.25 r නෝට් කිය r නෝට් සමාන වෙනවා හරිද සමාන වෙනවා k 1 ඒ විදිහටම තියෙනවා k 1 සාන්ද්‍රණය වෙන්නේ 0.5යි මවුල දෙදීම 2යි v0 වල v වෙනි බල මේක මම ගන්නවා දෙවෙනි ප්‍රකාශනය කියන්නේ ඊළඟට ඔයාලා මේ දෙවෙනි ප්‍රකාශනය පළවෙනි ප්‍රකාශනයෙන් බෙදුවොත් මේ v කියන එකට අගයක් හොයන්න පුළුවන් හරිද p කියන එකට අගයක් ගන්න පුළුවන් මෙඩිකල් ස්ක්‍රීන්ෂොට් එක ගහගන්න මම මකන්නේ පිටුගෙන යන්න හරිද දෙවෙනි ප්‍රකාශන අපි බෙදන්න ඕනේ පළවෙනි ප්‍රකාශනේ එහෙමනම් දෙවෙනි ප්‍රකාශනයේ අපි බෙදනවා පළවෙනි එක එහෙමනම් 0.25 r0 බෙදන්න ඕනේ පළවෙනි එකේ මොකද්ද තියෙන්නේ r0 සමාන වෙනවා k1 0.5 මවුල දෙදීම 2යි v0 වල දෙමිනි බල එක බෙදනවා k1 එකයි මවුල දෙදීම v0 වල දෙමිනි බල බාණතර මෙතනදී r0 කැපෙනවා k1 කැපෙනවා මේ විදිහට මේ ප්‍රතිතරන 0.25 මේ පැත්තෙන් ඉතුරු වෙනවා 0.5 දෙදීම 2යි වීවෙනි බල මේක ඔයාලට මේ විදිහට සුළු කරන්න අමාරු නම් උදේට මාරු කරලා මේ පැත්තෙන් ගුණ කිරීමක දිහා තියාගන්න පුළුවන් එහෙම මම ඒක රද්ද කරලා ලියන්නම් k1 කියපු මේ පැත්තෙන් v0 දෙවියන් 0.5 එකයි මම හරිද ඒ විදිහට මේ පැත්තට අරගෙන වැඩි කිරීමක් විදිහට සුළු කරගන්න පුළුවන් මම සුළු කිරීම එතන දෙන්නේ හරිද මෙහෙම අමාරු නම් වැඩි කිරීමක් විදිහට මේ පැත්තේ ලියා ගන්න පුළුවන් එහෙමනම් මෙතන දැන් එනවා 0.25 මේ පැත්තේ 0.5 බෙදීම 2 කියන 0.25 වල b වෙනි බල එහෙමනම් b වලට එන උත්තරේ 1යි කියන්නේ එතකොට පෙළ කියන්නේ 1යි එහෙමනම් මේ ප්‍රතිසිද්ධ වෙච්ච ප්‍රතික්‍රියාව පළමු පෙළ ප්‍රතික්‍රියාව
හරි එතකොට අපි b වලට අගය හෙමු මේ b වල ටික තියෙන්න ඕනේ මේ ඔයාලට මේ මේ විදිහට සම් කරගන්න අමාරු නම් මේ මේ විදිහට උදේට මාරු කරලා ඉතින් සම් කරන්න පුළුවන් කියලා හරි එතකොට v not කැපෙනු හරි प्रश्न प्रश्न प्रस्तार अरे प्रस्तार मौलिक प्रतिक्रिया प्रतिक्रिया प्रमाण प्रतिक्रिया दत्त आरंभक मौलगार दीन तीन ආරම්භක මූල ගාන දින දශම එකයි මවු ඒහි ආරම්භක මූල දින දින දශම එකයි කියමු හරි අපර හතරට පසු ප්‍රතික්‍රියා කරපු ප්‍රමාණය හරි මේකෙදී තප්පර 4ක් ගියට පස්සේ බාර ප්‍රස්තාරයේ ඔයාලට බලන්න පුළුවන් අර වක්‍ර කොටස ඉවර වෙලා සමතුලිත වෙන අවස්ථාවනේ 4 එකෙන් දීලා තියෙන්නේ තප්පර මිනිත්තු 4 කියන්නේ එතනදී සාන්ද්‍රණය බලන්න අර ඉර කෙලින් සාන්ද්‍ර y අක්ෂය පැත්තට ගිහම එතන තියෙන්නේ 0.75 නේ 0.5යි 1යි අතර අගය වෙන්නේ 0.75 එහෙනම් මිනිත්තු 4කට පස්සේ ඒවල සාන්ද්‍රණය අපිට ගන්න පුළුවන් ප්‍රස්තාරයේ හරි මිනිත්තු 4කට පස්සෙ ඒහි සාන්ද්‍රණය අපි ප්‍රස්තාරයෙන් අගේ හොයාගත්තා 0.75 මෝල් ගණනෙසු මීටර
හරිද මෙතන විහන්නේ මේ මිනිත්තු 4ට පස්සේ ප්‍රතික්‍රියා කරපු ප්‍රමාණය එහෙමනම් ප්‍රතික්‍රියා කරපු ප්‍රමාණය හොයන්න අපිට පුළුවන් මෙතනින් ආරම්භක සාන්ද්‍රණයෙන් අවසාන සාන්ද්‍රණය අරගෙන ප්‍රතික්‍රියා කරපු සාන්ද්‍රණය හොයා ගන්න පුළුවන් හරිද प्रतिक्रिया कल ये प्रमाण हमें प्रतिक्रिया कल ये प्रमाण प्रतिक्रिया कल ये प्रमाण हमारे मेतन दिखाई मौन मेरा सांद्रया कर मौन गान सांद्रया मुखा पारिमावे बेदाल नौन පරිමාව කී දිලා තියෙනවා ඝන සෙන්ටිමීටර 100යිනේ එහෙනම් ඝන සෙන්ටිමීටර 100 අපි ඝන ඩෙසිමීටර ගන්න 10ෙන් බෙදනවනේ ඒක අපිට වැඩි කිරීමක් විදිහට ඊට උඩින් ලියන්න පුළුවන් හරිද මම මේ මවුල් කියන එක අයින් කරන්නම් සම්පූර්ණ එකකම එනින් ගන්න සෙන්ටිමීටර හරිද ඔන්න ආරම්භක සාන්ද්‍රණය මේකෙන් අඳුර කරන්න ඕනේ අවසාන සාන්ද්‍රණය කීයද दशम अतः मौल मौल प्रतिक्रिया बिंदु दशम देखाई पहाड़ बिंदु दशम देखाई पहाड़ मौल गणेश प्रतिक्रिया सेंटीमीटर सी है सेंटीमीटर का दाहिन बिगड़ सी बिगड़ दाहिन इतना आगे ना कि तो मौन बीम डुआई दशम बीम डुआई देखा ही पहाई मौन दशम बीम डुआई देखा ही पहाई मौन मैं ना कॉलेज क्लास से उत्तर या भी नहीं हूँ मैं कि देना भी वाला मुली मैं ආරම්භක මවුල ගානෙන් ආරම්භක සාන්ද්‍රණය හොයාගත්තා. එතනදී හොයාගෙන මිනිත්තු 4කට පස්සේ සාන්ද්‍රණය අපිට ප්‍රස්ථාරයෙන් ලේසියෙන් හොයන්න පුළුවන්. මිනිත්තු 4කට පස්සේ සාන්ද්‍රණය ප්‍රස්ථාරයෙන් හොයලා එතකොට ඒ දෙක අතර වෙනස තමයි ප්‍රතික්‍රියාකාර ප්‍රමාණය වෙන ප්‍රතික්‍රියාකාර සාන්ද්‍රණය. සාන්ද්‍රණය හොලා සාන්ද්‍රණය පරිමාව වැඩි කරාම මවුල ගාන ගන්න පුළුවන්. හරිද? बिंदु दशम हताई पहागते प्रस्तारे हरिद प्रस्तारे बलांदर प्रस्तारे एक्साक्षे काले मिनिटु हतरी नाम ये इरदी की उड़ते आना कोट वाक्रे इवरेवन तेनकी इनमा ये राक्ले लाक्षे इंदा हरिद प्रस्तारे दर मिनिमरे तीन मैं वाक्रे इवरेवन तेना मितने तीन मैं वाई अक्षे एक्साक्षे दे मिनिटु हतर मितने प्रस्तारे मैं पैसे दिखा मितना तीनवा सांडन ප්‍රස්ථාරයෙන් තමයි ගතහරි ප්‍රස්ථාරය පැහැදිලිව බලන්න ප්‍රස්ථාරයේ වක්‍රය ඉවරනතර එතනින් සමතුලිතලා තියෙන්නේ මේ පතර කරපස්සේ මෙන්න මේ y අක්ෂයේ සාන්ද්‍රය තමයි 0.75 කියලා අපි ගත්තා 0.75 ප්‍රස්ථාරයෙන් ගන්න නැතුව මේ ගණන හදන්න බෑ ඒක වල ප්‍රස්ථාරය හොයාගන්න ඕන හරි නේද प्रस्ताव मिनिट्टु 4 ගට පස්සේ පස්සේ ප්‍රතික්‍රියා සහ
शीघ्रता विनाशु साीघ्रता विनाशन दीवन उत्तरे हेतु प्रस्ताव सानाशे प्रस्ताव सानाशे शीघ्रता अधिकम सामनमे संपूर्ण प्रस्ताव उत्तरे आरंभ शीघ्रता समान केवल तीन दह आठ दशम पहाई हक आरंभक प्रतिक्रिया दहाट दर्शन पहा අපි මුලින්ම සමතුලිත CHD ගණනය කරමු. සමතුලිත CHD ගණනය කරමු. හරිද? සමතුලිතතාවයේ CHD. සමීකරණය ලියනොත්
समीकरण तीन डी देखा सी दोनों डी ने हद देखा सी दोनों डी प्रतिक्रिया बिंदु देखाई मौन केवल प्रतिक्रिया प्रमाण बिंदु दर्शन बिंदु देखाई पहाई मौन हेमना හදුන C ප්‍රමාණය වෙන්නේ A හා දෙගුණයක් නේ මේ ප්‍රමාණය වගේ දෙගුණයක් එහෙමනම් සමදෘෂ්ට C ගේ සමාන්තරණය සමදෘෂ්ට C ගේ සමාන්තරණය වෙන්නේ ඒ වගේ සමදෘෂ්ට මවුල ගන්න වගේ දෙගුණයක් බිංදුවයි දශම බිංදුවයි सरल मौल मौल सांद्रीमे दशम ඒකෙන් වාගේ මොම නැත්තම් ඒ වල සාන්ද්‍රය වගේ ඒ වල සාන්ද්‍රය නම් සමානම වගේ නමනම් කීයද මේකෙන් වාගය කියන්නේ 0.2 0.25 මෝල් ගන්න සෙමී සෝරි 0.25 0.25 මෝල් ගන්න සෙමී තමයි D වල සාන්ද්‍රය වෙන්නේ හරි ඒතරොන්නේ හතරවෙනි කොටසේ අපි සාන්ද්‍රණ දෙක හෙමු. මෙතනින් ඔයාලා පස්සේ නතර කරන්න බෑ. ඔයාලා ඊගාවට කියනවා. ප්‍රස්ථාරයේ ඇඳලා පෙන්වන්න කියලා C සහ D වල සාන්ද්‍රණ කොහොමද විචලනය වෙන්නේ කියලා. හරිද? වෙන ප්‍රස්ථාරයේ ඇඳලා බලමු සාන්ද්‍රණයි කාර්යයයි එක. මේක හරි නේද? તો අපිට පැය භාගයක් වගේ තියෙන කොටස් ටික තියෙන ගැටලුවක් වෙන්නේ නේද ගන්න පුළුවන්. प्रस्ताव प्रस्ताविक Thank you.
මේ පැත්තෙන් තියෙනවා කාලය මිනිත්තු වල හරිද අපි මේකේ A A වල ප්‍රස්ථාරය ඇඳලා දීලා තියෙනවා මිනිත්තු 4 නේද මිනිත්තු 4කට පස්සේ මොකද වෙන්නේ කියලා ඒ වල මෝලයට ගණ්ඩ සෙමිටර 1 කිර සාන්ද්‍රණය තමයි තියෙන්නේ ඒතරින් නම් සාන්ද්‍රණය අඩු වෙනවා 0.85 වෙනවා මේ 0.85 ඉතින් 0.5 මෙතන 0.25 වින් එකේ නම් 0.45 වෙනකම් අඩු වෙනවා තප්පර 4ක් ඇතුළත sorry මිනිත්තු 4ක් ඇතුළත ඊළඟට සමතුලිතතාවය තියෙනවා මේ ප්‍රශ්නය තමයි ඔයාලට දීලා තියෙන්නේ. ඊළඟට අඳින්න තියෙනවා C සහ D වල ප්‍රස්ථාර දෙක. අපි මුලින්ම C ගත්තොත් C වල ආරම්භක සාන්ද්‍රය බිඳුව. හරිද? ආරම්භක සාන්ද්‍රය බිඳුවයි C වල ආරම්භක සාන්ද්‍රය බිඳුවයි බිඳුවේ ඉඳන් සමතුලිත වෙනකොට සාන්ද්‍රය කියන්නේ තප්පර මිනිත්තු 4කට පස්සේ අපි ලැබුණේ යගේ 0.5. එහෙනම් මෙතෙන්ට එනකොට වැඩි වෙනවා C වල සාන්ද්‍රය. වැඩි වෙනවා මෙතනදී සමතුලිත වෙනවා මේ තියෙන A මේ තියෙන C හරි D වලදී වෙන්නේ බිංදු බිංගම් 0.25 වෙනකම් වැඩි වෙනවා සමතුලිත වෙනවා මේ තියෙන D එතකොට ඔන්නයි ප්‍රස්ථාර තුන තමයි අඳින්න ඕනේ C සහ D වල ප්‍රස්ථාර දෙක මේ ප්‍රස්ථාර දෙක තමයි මෙතන අඳින්න ඕනේ හරිද පැහැදිලි නේද ආරම්භයේ බිඳුවයි මොකද ආරම්භක අවස්ථාවේ බිඳුවයි එතනින් නම් වැඩි වෙන්න ඕන හරි ප්‍රස්ථාරයේ ඉදිර තමයි එන්නේ එතකොට මේකේදී ඔයාලට දීලා තියෙනවා වර්ග සීම එකේ මේ වක්‍ර අනිවාර්යයෙන්ම ශුන්‍යයෙන් ආරම්භ වෙලා තියෙන්න ඕනේ ඒ වගේම මේ 4කට පස්සේ සරල රේඛාවක් තියෙන්න ඕනේ එහෙම නැත්නම් रासायनिक ප්‍රස්ථාරය හරි නේද හරි දින දින සමීකරණය තමයි a + b වලින් අදන් සමී හදනවා පළ 2c + d මේක තමයි දීලා තියෙන්නේ. එහෙනම් අපිට KC ප්‍රකාශනයේ තිබුණොත් KC ප්‍රකාශනය කොහොමද කියන්නේ? පළවෙනි සාධාරණ සහ ඉස්තෙබිමිතිය බලයෙන් අනුලා කියන්න ඕන. D වල සාන්ද්‍රය. මුලින්ම පළ ඊළඟට ප්‍රතික්‍රියාව වලින් ප්‍රතික්‍රියාව වල සාන්ද්‍රයන්ගෙන් බෙදන්න ඕන. D වල සාන්ද්‍රය D වල සාන්ද්‍රය. මේක තමයි KC වලට ප්‍රකාශනය වෙන්නේ. දැන් අපි මේ හැම එකකම අගයන් ගන්න ඕනේ සමතුලිත C සාන්ද්‍රය දන්නවා සමතුලිත B සාන්ද්‍රය දන්නවා සමතුලිත A සහ B කියන මේ හතරෙම සාන්ද්‍රය දන්නවා එහෙනම් අගයන් ආදී සිදු කරලා කොහොමද කරන්නේ මොකද යාක් නෑ ඒක ඇත්ත බින්දුවේ 0.5 මෝල් ගණ්ඩස් මීටරේට වැඩි කරන්න ඕනේ සොරීට වර්ගය ගන්න ඕනේ මොකද C वर्ग තොර මේකත් සුළු කරන්න ඕන. හරිද? සුළු කරද්දී ඔයාලට මේක ඕන නම් භාග විදියට කියලා සුළු කරන්නත් පුළුවන්. එහෙම නැත්නම් දශම සංඛ්‍යාව විදිහට ගන්න සුළු කරන්නත් පුළුවන්. හරි, මම අවසානයේ නම් අගය දෙන්නම්. 1.1 වැඩි කිරීම
ඊට පස්සේ දීලා තියෙනවා පසු ප්‍රතික්‍රියාවේ ශීඝ්‍රතා නියතයට දීලා තියෙනවා KR කියලා ඔකේ ආ අපිට හොයන්න කියනවා මේ KC සහ අපි මුලින් කිව්ව ආරම්භක ප්‍රතික්‍රියාවේ නැත්නම් ඉදිරි ප්‍රතික්‍රියා ශීඝ්‍රතාව. අන්න ඒ දෙක භාවිතා කරලා අපිට හොයන්න කියනවා මේ KR වලට ආගය. හරි KR වලට ආගය. प्रतिक्रिया නියතයේ බෙදීම පසු ප්‍රතික්‍රියාවේ ශීඝ්‍රතාව නියත. ඒ කියන්නේ අපි මුලින් කිව්වා KF KF KR ගෙන් බෙදෙනවා. අන්න ඒක තමයි මේ මෙතනද අපි හෙව්වේ KC විදිය. KF KF බෙදීම KR. දැන් අපිට හොයන්න කියන්නේ මේ KR. දැන් අපි KR උත්තර කරගමු. නම් KF බෙදන්න ඕන KR වලට අවියක් එන්න. KF අපි කලින් හෙව්වා අපිට උත්තරය 18.5 මෝලේට බල දෙසිමීටර මිනිත්තු මේ අපි ආවා ඊළඟට අපි මේ K වලටත් අගේ හොයලා තියන්නේ 1.11 වැඩි කිරීම මේක පහල තියන් මේක ඉර යටන කියන උඩට එද්දි ඍණ වෙනවා එතකොට මෝල් ඍණ දෙක ඍණ වල නිමිතිවත මේක තමයි පසු ප්‍රතික්‍රියාවේ ශීඝ්‍රතා නියතයේ අගය වෙන්නේ හරි පරිණේද චිත්‍ර වර්ගුනේ प्रकाशन आदेश प्रश्न दिग्ना समतुलता
ප්‍රතික්‍රියාවේ දිශාව අපිට වාරණ කියනවා සුදුසු ගණනය කිරීම වලින් හරිනේ පරිමාව දෙගුණ කරාම අපිට ඒ ප්‍රතික්‍රියාව සිද්ධ වෙන දිශාව වාරණ කියනවා ගණනය කිරීම වලින් එතකොට පරිමාව දෙගුණ කරමු හරිනේ පරිමාව දෙගුණ කරු සාන්ද්‍රණයට මොකද වෙන්නේ මෝල වෙනස් වෙන්නේ නැහැ පරිමාව දෙගුණ වෙනවා එතකොට සාන්ද්‍රණ අර්ධයක් බවට පත් වෙනවා නේද මොකද C සමාන N බෙදීම V බෙදීම අපි ගත්තොත් C සමාන N බෙදීම V නේද එතකොට පරිමාව දෙගුණ කරනවා කියන්නේ මෝල වෙනස් වෙන්නේ නැහැ මොකද වෙන්නේ සාන්ද්‍රණ භාගයක් වෙනවා සාන්ද්‍රණ අඩු වෙනින් එහෙනම් අපි මුලින්ම මේ හැම එකකම සාන්ද්‍රණ හොයාගෙන ඉන්න ඕනේ පරිමාව දෙගුණ කළ විට සාන්ද්‍රණ අර්ධයක් බවට පත් වේ කියලා වගේ ලියලා පරිමාව දෙගුණ කළ විට සාන්ද්‍රණ අර්ධයක් බවට පත් වේ. එහෙමනම් A1 සාන්ද්‍රණය 0.75 මෝල් ගණිත මීටරයට රෙදිම 2. A1 සාන්ද්‍රණය ගන්න පුළුවන් මේ විදිහට. ඊට පස්සේ බීවල සාන්ද්‍රණයත් ඒකම බීවල සාන්ද්‍රණයත් ඒකම 0.75 මෝල් ගණිත මීටරයට මෙදීම එක මම ඔබ ලියා දෙන්න පුළුවන් නම් ලියා ගන්න එහෙම නැත්නම් අහගෙන ඉඳලා ස්ක්‍රීන්ෂොට් එකක් ගන්න පස්සේ ලියා ගන්න හරි ඊළඟට C වල සාන්ද්‍රණය සහ D වල සාන්ද්‍රණය C වල සාන්ද්‍රණය 0.5 මෝල් ගණිත මීටරයට එදීම 2 D වල සාන්ද්‍රණය 0.25 මෝල් ගණිත මීටරයට එදීම 2 හරි ඔන්න සාන්ද්‍රණය ටික එහෙමනම් අපි ඊගාවට කරන්න ඕනේ මොකක්ද? මේක අහන්නේ අපි ගානේ හරිය. මේක අහන්නේ අපිට දිශාවල වාන් කියන්නේ එහෙමනම් අපි දිශාව හොයන්න නම් මේ ප්‍රතික්‍රියා දෙකේ ශීඝ්‍රතාව හොයාගෙන ඉන්න ඕනේ. ශීඝ්‍රතාව හෙව්වොත් තමයි අපිට බලන්න වෙන්නේ ශීඝ්‍රතාව වැඩි පැත්තෙන් ප්‍රතික්‍රියාව වැඩිපුර සිද්ධ වෙන්නේ. එහෙමනම් මුලින්ම ඉදිරි ප්‍රතික්‍රියාවේ පසු ප්‍රතික්‍රියාවේ ශීඝ්‍රතාව දෙක හොයාගන්න ඕනේ. නැත්නම් ශීඝ්‍රතාව සමීකරණයට දාලා බලන්න. ඉදිරි ප්‍රතික්‍රියාවේ ශීඝ්‍රතාව मौल देखिए මමකට මේක තමයි වුණ ඉදිරි ප්‍රතික්‍රියා ශීඝ්‍රතාවය මේක සම කරලා අපි අගයක් ගන්න ඕනේ නැත්නම් ශීඝ්‍රතාවය හොයාගන්න බැහැ RF එනවා 2.61 ඒකක වෙන්නේ මවුල් ඝන ඩෙසිමීටරයට මේතුවට 2.61 दशम මෝල් වර්ගයට d වල 6 සහ මිනිත්තු වලට
मेतना सांद्रण गैन बलते सी सह डी तीन सांद्रण देखा देख वेन मरिया बिंदु दशम पहाटिंग मौर गी सा प्रतिक्रिया सीधता वेड को सीधता प्रतिक्रिया सीधता प्रतिक्रिया सिद्ध प्रतिक्रिया सिद्ध अपने दिशा प्रतिक्रिया सिद्ध परिमा वेड सीधता विनाशा दिशा विनाश होने प्रतिक्रिया सिद्ध है එතකොට ප්‍රතික්‍රියාව ශීඝ්‍රතාවයට බලපාන සාධක තියෙනවා සාමාන්‍ය හතර. උෂ්ණත්වය, ඊළඟට ප්‍රතික්‍රියක සාන්ද්‍රණය, ප්‍රතික්‍රියක භෞතික ස්වභාවය සහ උත්ප්‍රේරක. හරි මෙතන දැන් අපිට සලකන්න තියෙන උෂ්ණත්වය. උෂ්ණත්වය අංශය 25ට වඩා අඩු උෂ්ණත්වයකදී කරොත් මොකද වෙන්නේ කියලා තමයි අහන්නේ. මේකෙදි අපිට චාලක රසායනී प्रतिक्रिया उचित दिशा गैटेन दिशा गैटेन ඒ වගේම ඒ ප්‍රතික්‍රියක අනුවලට
සක්‍රීන ශක්තියට වඩා වැඩි ශක්තියක් තියෙන්න ඕනේ. එහෙනම් තිබුණොත් තමයි ප්‍රතික්‍රියාව සිද්ධ වෙන්නේ. එතකොට ප්‍රතික්‍රියාව සිද්ධ වෙන්න නම් අණු එකිනෙක ගැටෙන්න ඕනේ. උචිත දිශානතින් තුව ගැටෙන්න ඕනේ. ඊළඟට සක්‍රීය ශක්තියට වඩා වැඩි ශක්තියක් මේ ප්‍රතික්‍රිය කරන වලට තියෙන්න ඕනේ. හරි? එතකොට මෙතන අපිට කියන්නේ උෂ්ණත්වය. උෂ්ණත්වය ගැන කතා කරමු. හරිද? අණුක සංගාටන වාදයේ අනුව අපි මේ ප්‍රතික්‍රියාවේ ප්‍රතික්‍රියා මාධ්‍ය උෂ්ණත්වය වැඩි කරමු. හරි? ප්‍රතික්‍රියා මාධ්‍ය උෂ්ණත්වය වැඩි කරමු. කණිකම් හිමිකක් ගන්නම්. මෙන්න මේක කියනවා දැන් අණු. ඉතින් අණු කිරීගෙන මේ අණු මේ එකිනෙක ගැටුනොත් තමයි ප්‍රතික්‍රියා කරන්නේ. හරි? දැන් යම් කිසි සත්‍යයක ප්‍රතික්‍රියා කරනවා. මම මුලින්ම ගන්නවා උෂ්ණත්වය වැඩි කරනවා. උෂ්ණත්වය වැඩි කරොත් මෙන්න මේ අණුවල මධ්‍යන චාලක ශක්තිය වැඩි වෙනවා. හරි? මධ්‍යන චාලක ශක්තිය වැඩි වෙනවා. එතකොට මේ අණුවල චලන වේගය සහ චලන හැකියාව කියන දෙක වැඩි වෙනවා. මධ්‍යන චාලක ශක්තිය වැඩි වෙනවා. ඒත් ඒක අණුවල චලන වේගය සහ චලන හැකියාව වැඩි වෙනවා. එතකොට මෙන්න මේ අණු වල චලන වේගය වැඩි වුණා කියන්නේ මේ අණු අතර ගැටියන් සංඛ්‍යාව වැඩි වෙන්න පුළුවන්. මොකද මෙයාලා දැන් චවියකින් චලන වෙනවා කලින්ට වඩා ඊටොන චලන වේගය වැඩි වෙනින්ද අණු අතර ගැටියන් සංඛ්‍යාව වැඩි වෙනවා. ගැටියන් ගාන වැඩි වෙනවා කියන්නේ උචිත දිශානතියකින් යුතුව ගැටෙන අණු සංඛ්‍යාවත් වැඩි වෙනවා. හරිද? දිශානතිය යුතුව සිද්ධ වෙන ගැටෙන අණු සංඛ්‍යාවත් වැඩි වෙනවා. ඊළඟට ප්‍රතික්‍රියාව සිද්ධ වෙන්න අවශ්‍ය සක්‍රීන ශක්තිය ඉක්මවලා තියෙන අණු ගානත් වැඩි වෙනවා. හරිද? ප්‍රතික්‍රියාව සිද්ධ වෙන්න අවශ්‍ය සක්‍රීය ශක්තිය ඉක්මවලා තියෙන අණු ගාන වැඩි වෙනවා. එතකොට සපල ගැටීම් සංඛ්‍යාව වැඩි වෙනවා. සපල ගැටීම් සංඛ්‍යාව කියන්නේ ප්‍රතික්‍රියාව සිද්ධ වෙන්න අවශ්‍ය වෙන ගැටීම් ගාන. හරි? සපල ගැටීම් සංඛ්‍යාවත් වැඩි වෙනවා. එහෙමනම් මේ ප්‍රතික්‍රියාවේ ශීඝ්‍රතාවය වැඩි වෙනවා. හරිද? ශීඝ්‍රතාවය වැඩි වෙනවා. හරිද? පැහැදිලිද? මම මේකේ උෂ්ණත්වය වැඩි කරාම මොකද වෙන්නේ කියලා. උෂ්ණත්වය වැඩි කරපුවම මධ්‍යන චාලක ශක්තිය වැඩි වෙනවා. එතකොට මේ අණුවල චලන වේගය සහ චලන හැකියාව වැඩි වෙනවා. එතකොට මේ අණු අතර ගැටීම් සංඛ්‍යාව වැඩි වෙනවා. එතකොට උච්ච දිශානතියකින් යුතුව සිදෙන ගැටීම් සංඛ්‍යාව වැඩි වෙනවා. එතකොට සපල ගැටීම් සංඛ්‍යාව වැඩි වෙනවා. ඒකින්ද ඊට පස්සේ සක්‍රීය ශක්තිය ඉක්මලා තියෙන අණු ගාන වැඩි වෙනවා. ඒකත් එක්ක සපල ගැටීම් සංඛ්‍යාව වැඩි වෙනවා. ඒකින්ද ප්‍රතික්‍රියාවේ ශීඝ්‍රතාවය වැඩි වෙනවා. හරි, අපිට මේ ගාන දීලා තියෙන්නේ උෂ්ණත්වය අඩු කරනවා කියන සෙල්සියස් අංශක 25ට වඩා අඩු උෂ්ණත්වයකදී කරනවා කියන. එහෙනම් එතනදී මොකද වෙන්නේ? උෂ්ණත්වය අඩු කරනවා. එතකොට වෙන්නේ මේ කියපු දේ අනිත් පැත්තනේ. එතකොට මෙතනදී මධ්‍යන චාලක ශක්තිය අඩු වෙනවා. හරි, මධ්‍යන චාලක ශක්තිය අඩු වෙනවා. ඊළඟට මේ අණුවල චලන වේගය සහ චලන හැකියාව අඩු වෙනවා. එතකොට මේ අණු අතර ගැටීම් සංඛ්‍යාව අඩු වෙනවා. හරි, ගැටීම් සංඛ්‍යාවත් අඩු වෙනවා. ගැටීම් සංඛ්‍යාව අඩු වෙනවා කියන්නේ උචිත දිශානතියකින් යුතුව සිදු වෙන ගැටීම් සංඛ්‍යාව අඩු වෙනවා. හරි, එතකොට තව සක්‍රීය ශක්තිය ඉක්මවලා දෙන අණු ගාන අඩු වෙනවා. මොකද උෂ්ණත්වය අඩු වෙන්නේ. එතකොට සපල ගැටීම් සංඛ්‍යාව අඩු වෙන හින්දා ප්‍රතික්‍රියා ශීතතාවය අඩු වෙනවා. එතකොට මේ ප්‍රතික්‍රියාවට මේ ප්‍රශ්නෙට උත්තරේ වෙන්නේ පසුප්‍රතික්‍රියා ශීතතාවය අඩු වෙනවා. පසුප්‍රතික්‍රියා ශීතතාව අඩු වෙනවා හේතුව වෙන්නේ ඔයාලට කියන්න පුළුවන් මේ විස්තර කිරීමම කියන්නත් පුළුවන්. එහෙම නැත්නම් කියන්න පුළුවන් සක්‍රීය ශක්තිය ඉක්මවලා තියෙන අනුගාන වැඩි වෙන ඉන්න. හරි, සක්‍රීය ශක්තිය ඉක්මවලා තියෙන අනුගාන අඩු වෙන ඉන්න ගැටයක් පුළුවන්. එහෙම නැත්නම් ගැටීම් සංඛ්‍යාව අඩු වෙන නිසා කියලා කියන්නත් පුළුවන්. එහෙම නැත්නම් මේ විස්තර කිරීමම ලියන්න පුළුවන්. හරි, මම මේකට චූටි නෝට් එකක් දෙන්න හිතුවා. මේ කොන්ස් ටිකක් වැදගත් වෙන හින්දා අපි ඒක චූටක් ලියා ගමු. මම හිතනවා පැහැදිලි ඇති කියලා. පැහැදිලි නේද කොහොමද අනුක සංඝටන වාදී උනේ කියලා. හරි, එහෙම ලියා ගන්නකො මම මේක ලොකුර නෝට් එකක් නෙවෙයි, පොඩි පොඩි පොයින්ට් ටික දෙන්න ඔයාලට වැදගත් වෙන ටික. ප්‍රතික්‍රියාව ශීතතාව කෙරෙහි බලපාන සාධක කියලා මම ලියා ගන්නම්. ප්‍රතික්‍රියාවක ශීතතාවය කෙරෙහි බලපාන සාධක.
හරි සාධක හතර ලියන්න පළවෙනි එක උෂ්ණත්වය උෂ්ණත්වය දෙවෙනි එක ප්‍රතික්‍රියක සාන්ද්‍රණය තුන්වෙනි එක ප්‍රතික්‍රියක වල භෞතික ස්වභාවය चूड़ी कट लोक अभी लिया अरे पल पान साधक हतरा मन की उष्णाई प्रतिक्रेक साई प्रतिक्रेक स्वभाव इलाट हतर उत्प्रेरक अरे पास्ते अनुक संघटन वादी चुट लिया अनुक संघटन वाद अनुक संघटन वाद प्रतिक्रियावक सिद्धवीम संधा के लिया प्रतिक्रियावक सिद्धवीम संधा प्रतिक्रियावक सिद्धवीम संधा පළවෙනි ක්‍රියාවන ප්‍රතික්‍රියකන එකිනෙක ගැටිය යුතුයි ප්‍රතික්‍රියකන එකිනෙක ගැටිය යුතුයි හරි ඊට පස්සේ ගැටෙන ප්‍රතික්‍රියක අණු වලට ගැටෙන ප්‍රතික්‍රියක අණු වලට ප්‍රතික්‍රියාව සිදුවීමට උචිත දිශා නැතිය පැවතිය යුතුයි ප්‍රතික්‍රියාව සිදුවීමට උචිත දිශා නැතිය පැවතිය යුතුයි තුන්වෙනි එක सक्रिय शक्ति वैडी शक्ति प्रवती युति सक्रिय शक्ति वैडी शक्ति प्रवती युति अरे तमें प्रतिक्रिय आवश्यकता अरे इलाट मम्मी पॉइंट वैडर अड़ना मध्यन चालक शक्ति वे उष्णते वेड़ी मध्यन चालक शक्ति वेवनीक अणुल चलन वेगे सह चलन हेकिया अणुल चलन वेगे सह चलन हेकिया यमनिस अणुतर गेटीन संख्या वेदे यमनिस अणुतर गेटीन संख्या वेदे उचित दिशानतीन सिद्धून गेटीन संख्या वेड़े उचित दिशानतीन सिद्धून गेटीन संख्या वेड़े सक्रिय शक्ति इक्मवायती अनुगान वेड़े सक्रिय शक्ति इक्मवायती अनुगान वेड़े सफल गटीम गान वेड़े सफल गटीम गान वेड़े इलाक सीधतावे वेड़े सीधतावे वेड़े हरि इतकोटापी अदर दास दास प्रश्न इलाट दहाट सह दहा प्रश्न संपूर्ण साकार करा तो अभी पाठन तुनाका होना शक्ति विद्या वाई जाग्रसा
රසායනික සමතුලිතතාවය. මම හිතනවා ගැටලුවක් නැතු මේකේ ඔයාලට පැහැදිලිව තේරෙන්න ඇති කියලා. ඒතොර ඊගා දවසෙත් අපිට ඉන්නේ ෆිසිකල්ම තමයි. ෆිසිකල් pH සහ KSP ප්‍රශ්න තමයි ලැබෙන සතිය අපි සාකච්ඡා කරන්නේ. ඊළඟට හිතා මේ විදිහට ඔයාලට භෞතික රසායන සමවන්තරය තියෙනවා. ඉතින් අද සම්පූර්ණ කොටක් ඉස්තුති. එනවා. ඔබ සැම හැමෝටම